නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමට මේ මොහොතේදීම නිවන අත්විඳීමට විරදරී යුතු බවට ප්‍රමාණවත් කුසල් පහළ වී ඇත්තා වූ මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් සෝතාපට්ටි මාර්ගය තුල සෝතාපට්ටි අංග නිරන්තරයෙන්ම තමා තුලින් අත්දැකීමින් තමන්ගේ දෛනික ජීවිතය ගත කිරීමට තරම් මේ වන විට තමන්ගේ දෛනික කාලසටහන සකස් වී ඇත්තා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්නතුනි ලෝතුරා මාමෙනි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරනු ලැබුවා වූ ඒ උත්තමයන් වහන්සේලා විසින් ආදර්ශයෙන්ම තමන්ගේ මුළු ජීවිත කාලය තුළම ගත කරනු ලැබුවා වූ මේ ඒකායන මාර්ගයවත් සතර සතිපට්ඨානයට බැසගෙන සතර සතිපට්ඨානයට läගගෙන සතර සතිපට්ඨානයේ මැනවයි කියමින් නැවතත් මේ සති සම්පජඤ්ඤය තුලින් තමන්ගේ කාලය ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් දෛනිකව තමන්ගේ කාලසටහන සකස් වමින් පවතිනා වූ සියලු ලෝකවාසීන් වෙනුවෙන් තමා තමා තුලින් අත්දකින්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. කොහොමද මම මේ කාර්ය මේ මොහොතේ බාරගත්තේ? අන්න එතන තමයි මේ ගමන් මාර්ගයේ මේක ආර්ය මාර්ගය කියනකොට ආර්ය මාර්ගය කියන්නේ පිනතුණි නිරන්තර වෙනස් වීමකට භාජනය වෙත්තා. මොකද ආර්ය මාර්ගය කියන්නේ මේ අනිත්‍ය සොයා යන ගමන. අනිත්‍ය කියන්නේ නැවතවරක් මේ පිනදුන් මේ සංසාරේ අනන්තවත් සංසාරේ පුරාවට අනිත්‍ය හොයන්න උත්සාහ කරනකොට දැක්කා වූ දෙත් මේ භවයේදී අනිත්‍ය කියලා මේ තවන්ට ඇහුණා වචනේ තුල දැක්කා වූ අනිත්‍ය නෙමෙයි කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. අනිත්‍ය කියලා කියන්නේ මේක වෙනස් වෙනවා කියන එකයි. වෙනස් වෙනවා මොකක්ද වෙනස් වෙන්නේ කියන එක තමයි දැන් මේ තේරුම් බේරුම් කරගන්න හොයාගන්න යන්නේ. මොකක්ද වෙනස් වෙන්නේ? ඒ බව මම කොහොමද දැනගන්නේ? උනතර ප්‍රධාන කරුණු දෙකක් පිනුදුනි වෙනස් වීම මොකක වෙනස් වීමද කොහොමද ඒ බව දැනගන්නේ කියන එක. ඔන්න අවසාන වශයෙන් පිනුදුනි එතනත් කොටු වෙලා කියලා කියනවා. එහෙනම් කොහොමද මේක දැනගන්නේ? කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? ඔන්න දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ කියනකොට දැන් ඔන්න දැනගත්තු ආකාරය පරීක්ෂා කරන්න යන එක්කෙනාට ලැබෙන්නා වූ පිළිතුර තමයි අත්දැක්කමම. අත්දැක්කමම මොකක්ද එන අත්දැක්කෙමේ? වෙනස් වෙන බව අත්දැක්ක. වෙනස් වෙන බව අත්දැක්ක මිසක් හැබැයි වෙනස් වීමක් නම් පින්නතුනි එතන දැකලා තියෙන දෙයක් නැහැ. වෙනස් වෙන බව අත්දැක්කා. ඒතො වෙනස් වෙන බව අත්දැකන බිනදුනි වෙනස් වෙනකොටත් ඒකත් වෙනස් වෙනවනේ. මොකද වෙනස් වෙන බවයි අත්දකින්. හැබැයි දැන ගන්නකොට වෙනස් වෙලා. නැව වෙනස් වුණ බවයි අත්දැක්කේ. ඔන්න වෙනස් වෙන බව අත්දකින්න පටන් ගන්නකොට හැබැයි දැන ගන්නකොටත් වෙනස් වෙලා. දැන ගැනීම තුලම වෙනස් වෙලා. එනං වෙනස් වීමක් පමණයිම තියෙන්නේ කියන එක තමයි පිනුදුනේ අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් මේක වචන වලින් කොහොමද කරන්නේ?
මොන්න වචන හරම පින්නතුනි, මේ ලෝකේ තියෙන සියලු පොත් ටිකයි සියලු පෑන් පැන්සල් ටික එකතු කරලා මේ වචන වලින් මේක ලියාගෙන පටන් ගත්තොදී මෙන්න මෙහෙමයි වෙනස් වෙන්නේ, මෙන්න මෙහෙමයි මේක මෙතන තුන දැන් මෙතනට ගියා, මෙන්න මෙතන තුන මෙතනට ගියා, දැන් මෙතන තුන දැන් මෙතනට ගියා කියන කොට පින්නතුනි පටන් ගන්නකොටත් ඒ වෙනස් වෙලා, පටන් ගන්නකොටත් වෙනස් වෙලා. එහෙනම් මේ කල්පනා කළා කොහොමද කරන්න පින්නතුනි? කොලේ ලිව්වොත් නම් අඩුවසෙන් ලියපු එකේ තියෙනවා කියලා හරි ඒක කියන්නත් පුළුවන්. දැන් කල්පනා කරොත් කොහොමද? ඉතින් කල්පනා කරාම තව එහෙම එකකුත් නැහැ. ඒතකොට මෙයයි කියලා මේ ලිඛිත සාක්ෂි වාචික සාක්ෂි කියලා. දැන් උසාවියට ගිහිල්ලා නඩුවකදී නම් මේ ලිඛිත සාක්ෂි වලින් ඔප්පු කරන්න ඕන. ලිඛිතෝ තියෙනවා නම් පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. අපි දෙදෙනා අතර මෙන්න මෙහෙම කිවිසුමක් තිබ්බා. මෙයා මගේ භාර්යාව කියලා මම බාර ගන්නවා කියලා මම අස්සම් කරා. මෙයා මගේ ස්වාම පුරුෂයා කියලා මෙයාව බාර ගන්නවා කියලා මමත් අස්සම් කරා. ඔන්න දෙන්නම කියන අපි දෙන්න අස්සම් කරා. ඒ නිසා අපි දෙන්න විවාහක පවුල මේ මගේ ස්වාම පුරුෂයා මම භාර්යාව. දැන් අපි දෙන්න එකට ඉන්නකොට මෙයා මාව පැත්තෙන් දා කියලා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. දැන් මේ කඩකල්. දැන් මෙන්න ඔප්පු කර ගන්න පිටුදුන්නේ මේ ලිඛිත කිවිසුමක් දැන් මෙන්න විවාහ සහතිකය අරගෙන යනවා. ඒ වගේ උපන් දවසෙත් සහතිකයක් තියෙනවා. මෙන්න මෙයා ඉපදුනා, මෙයා ඉපදුනේ මේ, මෙන්න මෙයා තමයි අම්මා, මෙන්න මෙයා තමයි තාත්තා, මෙන්න මේ ස්පිරිත මල්දා තමයි ඉපදුනේ, මේ දොස්තර මහත්තයා තමයි මෙතන බාරෝ හිටියේ. ඔන්න තව නම් ගම් විශාල දේවල් රාශියක් තියෙනවා. දිනය මේ වෙලාව, කාලය මේ වෙලාව, මෙන්න මේ ආකාරයේ රාශියක් දාලා ඊට පස්සේ මෙන්න මෙයාට නමක් දැම්මා. මේක තමයි ජේමිසිඤ්ඤෝ, මේ තමයි රූපසිරි, මේ තමයි රූපෝති. මෙන්න එක එක්කෙනා ඉපදිලා මෙන්න උප්පැන්න සාතිකයත් එක්කයි දැන් තියෙන්නේ. ඔන්න ලිඛිත සාක්ෂි. උප්පැන්න සාතිකේ නැත්තම් ඉතින් ආයෙ අපි ලිගන්න බෑ. ඉතින් ඒවත් උන් තරම් හදාගෙන හැබැයි එක්කෙනාට උප්පැන්න සාතික දෙක දෙගුණුත් තිනුත් තියෙන උප්පැන්න සාතික හතක් අටක් තියෙනවා නම් උප්පැන්න සාතික පහක් හයක් තියෙන භාර්යාවරු හතක් අටක් ඉන්නවනම් අන්නේ යා රටේ නායකයා, දේශපාලඥයා, ඇමතිවරයෙක් ඕනතරම් වේදිකාව කතා කළා, වේදිකාව දෙවනත් කළා, එයාට පුළුවන් ඒක ඔප්පු කරගන්න. එතකොට එයාට උප්පැන්න සාතික හතරක් පහක් තියෙනවා, එයාට ඐඩෙන්ටි කාඩ් හතක් අටක් තියෙනවා, එයාට පාස්පෝර්ට් 10ක් 12ක් තියෙනවා, භාර්යාවරු 30ක් 40ක් ඉන්නවා, භාර්යාවරුන්ටත් ඒ වගේ තමයි. අන්නේ අය තමයි මේ ලෝකේ පාලනය කරන අය. අන්නේ පාලකය තමයි ලෝක ජනාධිපතිවරු, ලංකාවේ ජනාධිපති, අර රටේ ජනාධිපති, මේ රටේ ජනාධිපති, ඔන්නෝ ඔක්කොම. ඔන්නෝ පින්නතුනි මේ ලිඛිත සාක්ෂිය අරගෙන දැන් අපි යනවා නිවන් දකින්න. දැන් මේ පින්නතුනි නිවන් දකින්න යන්නේ මේ ජනාධිපති වෙන්න, අගමැති වෙන්න යනවා නෙමෙයි. ඇමතිකමක් ගන්න යනවා නෙමෙයි. තමන්ගේ ඥාතීන්ට ගෙවල් හදලා දෙන්න, තමන් ඥාතීන්ට වාහන ආරම් දෙන්න යනවා නෙමෙයි. මේ යන්නේ නිවන් දකින්න. තියෙන වාහනේත් අයින් කරගන්න, තියෙන ගේත් අයින් කරගන්න, තියෙන භාර්යාවත් තියෙන ස්වාමිපුරුෂයත් අයින් කරගන්න, ඉන්න පුතද්දුවත් අයින් කරගෙන නිදහස් වෙන්නයි හදන්නේ. හැබැයි නිදහස් වෙන්න යන ගමනේත් පින්නදුනි මෙන්න මේ සාක්ෂි ටික තමයි අරගෙන යන්නේ. මෙන්න මේ සාක්ෂි ටික තමයි පරීක්ෂා කරන්නේ. ඉතින් දැන් මේක ඇහෙනව නම් අලුතෙන්ම අද කාට හරි හිතයි මොනවද මේ ආම්දුරු මේ විකාර කරන මොන පිසෙද ලෝකේ, මේම බණක් ලෝකේ තියෙනවද, බුදු කෙනෙක් මේ බණ කියලා තියෙනවද, කොහේ තියෙන බණක්ද මේ කියන්නේ කියලා දැන් ඔන්න ලියනවා ඇති කමෙන්ට්ස් වල. දැන් YouTube එකෙත් ලියනවා ඇති, Facebook එකෙත් ලියනවා ඇති. බණක් තමයි දැන් මේ කියන්නේ. ඔන්න බලන්නේ දැන් මේ වගේ මේ පිනදුන් කොයි ආකාරයෙන් දැන් මේක නැවත නැවත පරීක්ෂා කරන්න. දැන් මෙන්න ගියා රුවල් නැව රවුමක් ගහලාද නම් පොඩි රවුමක් ගහලා, හැබැයි ඔන්න රුවල් නැව නැවත හුළඟ අනිත් පැත්තට හමාගෙන ආවා. දැන් මොකද්ද මේ වෙන්නේ කියලා දැන් බලනකොට ගිහි ගෙදර දීම දැන් ඔන්න Taman කොහොමද දැනගත්තේ? මේ මොහොතේ කොහොමද මම මේක දැනගත්තේ? ගිහි ගෙදර දීම ඔන්න මේ ටික දැන ගැනීමට යන්නා වූ මේ මාර්ගය තුල දැන් එනකොට මෙන්න මේ මට්ටමට මේක පරීක්ෂා කළ යුතුයි කියලා මෙතෙන්ටම තමන්ගේ ඡන්දය 15 ඇවිල්ලා තියෙනවනම් ඒ සඳහාම මේ කියන්නා වූ ඉරිදිපාදේ සකස් වෙලා තියෙනවනම් යම් කිසි ප්‍රමාණයක් මම මේකම නැවත නැවත පරීක්ෂා කළ යුතුයි කියලා අන්නේ පරීක්ෂණයේ ප්‍රතිඵල තමන් පිළිගත්තත් නොපිළිගත්තත් තමන් දැනගත්තත් නොදැනගත්තත් සිදුවෙච්ච නිසා මෙන්න මේ පින්නතුන්ගේ දැන් වෙනකොට
ගිහි ගෙදරදීම නිවන්ට ප්‍රවිෂ්ටවීම ධර්මදේශනා එමනත්තං අනුශාසනා 175ක් නිමා කරලා තියෙනවා. 175ක් නිමා කරලා තිනවා. ඔන්න දැන් මොකද්ද මැවිලා පෙවුනේ කියලා බලන්න. එතකොට දැන් තියෙන්නේ 1.75ද 1.76ද කියලා බලන්න. එහෙනම් අද දැන් තියෙන්නේ කීයද කියලා බලන්න පින්නදුනි. 1.75ද 1.85ද 1.23ද එහෙම නැත්නම් 1.76ද අන්න 1.76 කියලා දැනගත්තේ කොහොමද? අනිත් ඒවා දැන් මේ හැඳුරු කිව්වා කියලා කියයිනි. 1.75 ස්වාමින්වහන්සේ කිව්වා, ඒක නිසා මට ඇහුණා. 1.85 කියලා ස්වාමින්වහන්සේ කිව්වා, ඒක නිසා මට ඇහුණා. 1.23 කියලා ස්වාමින්වහන්සේ කිව්වා, ඒක නිසා මට ඇහුණා. දැන් ඔන්න 1.76 කියලා මේ ස්වාමින්වහන්සේ කිව්වේ නැන්නේ ඒ වෙලාවේ. එහෙනම් කොහොමද ඒක ඇහුණේ? කොහොමද ඒක දැනගත්තේ? අන්න අර තුන දැනගත්තු ආකාරය වෙනස් ආකාරයකින්ද ඒක දැනගත්තේ කියලා දැනගත්තා නම් පින්නදුනි, අන්න සංසාරයෙන් එතර වුණා, අන්න කලකිරීමටපත් වුණා. ඔන්න දැන ගැනීමක් කියන්නේ පින්නදුනි මෙන්න මේ තමන්ට ශ්‍රවණය වීමක්, ඇහිීමක්. ඒකයි තමා තුලින් තමා අත්දකින්නවා කියලා කියන්නේ. ඒකයි මේ වචනයෙන් තමයි දැනගන්නේ කියලා කියන්නේ. මේ වචනයෙන් කියන්නේ මේ පින්නදුන්ට ඉතාමත් ගොරෝසු භාෂාවෙන් තේරෙන දන පින්නදුන්. ඉතාමත් ගොරෝසු භාෂාවෙන් ඕනෑම පෘථග්ජන මට්ටමේ කෙනෙකුට තේරෙන භාෂාව ඉස්කෝලේකට නොගියත්, අකුරක්වත් ඉගෙන නොගත්තත්, වැස්සකටවත් ඉස්කෝලයක් ළඟින්වත් නොගියත් එයාටත් තේරෙන මේ ඉපදිලා අවුරුදු 5ක් 6ක් වයස් පොඩි දරුවටත් තේරෙන භාෂාව තමයි වචනයක් කියන්නේ. තම මේක මානසිකාරයක්, මේක තියෙන මෙහෙමයි, මේක චිත්ත සංස්කාර, මේව පින්නදුනි තේරුම් ගන්න තමයි මේ ගමන යන්නේ. අන්න දැන් ඔන්න ඔය කොහොමද මේකේ හට ගැනීම, මේ හට ගැනීමේ ආරම්භය මොකද්ද? මේ හට ගැනීම නාම රූපේ. එහෙම නැත්නම් මේයි කියන සාමාන්‍ය රූපේ. ඒතොර එහෙම නැත්නම් මේ අරමුණ මෙතන මෙයි කියනවා. උපා මේ භාවනාවට අදාළ ගත්තනම් ආස්වාසය. එහෙම නැත්නම් සක්මණ ගත්තනම් දකුණ. නැත්නම් පොදුවේ ගත්තනම් සද්දයක්, රූපයක්, වේදනාවක්, සිතුවිල්ලක්. අන්න එහෙම නැත්නම් දැන් භාවනාව දියුණු වෙලා ගියාට පස්සේ ගත්තනම් විවේකයක්, දැනීමක්. ඔන්න ඕන පැතින් දාන්න එහෙම නැත්නම් ධාතු මනසිකාරය, එහෙම නැත්නම් සමාධිය, එහෙම නැත්නම් සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය, අත්‍යන්ත ලක්ෂණය ඕන එකක් දාලා බලන්න. මොකක් වුණත් ඒ ඔක්කොටම පොදුවේ කියෙන්න පුළුවන් එක තමයි මොකද්ද? මේ වචනයක්. වචනයක් සංඥාවක් නම් බිනදුනි. මෙන්න මේ මුලෝකයේ කියන්නේ බිනදුනි, මෙන්න මේ සංඥාව. ලෝකය කියන්නේ මෙන්න මේ සංඥාව. මෙන්න මේ සංඥාව ඇතුව ඉන්න වෙලාව, සංඥාව නැතුව ඉන්න වෙලාව. සංඥාව තියෙන වෙලාවේ පින්නදුනි මේ පින්නතුන්ට මේ ලෝකය පිළිබඳ දැනීමක් තියෙනවා. දැනෙන්නවා. මොකක් දැනෙන්නේ? සංඥාවක් තියෙන බවට දැනීමක් තියෙනවා. අන්න ඊළඟට ඒක නැති වෙලාවක් තියෙනවා. නැති වෙලාවේ සංඥාවක් නැති බවට දැනීමක් තියෙනවා. සංඥාවක් තියෙනවා, ඒ වෙලාවේ සංඥාවක් තියෙන බවට දැනීමක් තියෙනවා. සංඥාව නැහැ, සංඥාව නැති වෙලාවේ සංඥාව නැති බවට දැනීමක් තියෙනවා. උන්නෝකයි පිනුදුනි සමස්ත ක්‍රියාවලියේ තිබෙන තත්ත්වය. දැන් බලන්න එමුනම් මේ පින්නදුන් දැන් කිව්වේ 1.75 1.76 ඔය දෙකම දැනගත්තේ ඔන්න ඔය සංඥාව හරහා නේද? දැන් 1.75 කිව්වට 1.75 කියලාද මේ අය දැනගත්තේ එතෙන්ද? 1.75ට අමතරව තව දෙයක් දැනගත්තේ නැද්ද? දැනගත්ත පින්නදුන්. මොකක් දැනගත්තේ? 1.75 කියනකොටම 175 කියලා.
එහෙනම් ඒ වෙලාවේ හාමුදුරුවෙක් කිව්වද නැහැ. කොහොමද දැනගත්තේ වෙනද? අන්න එහෙනම් 1යි 7යි 5 දැනගත්තේ යම්කිසි ආකාරයකින්ද? එහෙනම් 175 කියන එකත් ඊට වඩා වෙනස් ආකාරයකින් දැනගන්න පුළුවන්ද කියලා දැන් Tamanට මේ තිබෙන්නා වූ පුංචි කූඹි ප්‍රඥාවට අහු වෙනවද? එහෙනම් 1යි 7යි 5 දැන ගැනීම කීයක්ද එතන? 1යි 7යි 5 එක දැනගත්තා. එක දැන ගැනීමෙන් තොරව එහෙනම් 7 දැනගන්න පුළුවන්ද? 1යි 7යි එකතු කරලා දැනගත්තද? නෑ, 1යි 7යි 5. එහෙනම් එක දැනගත්තා, 7ක් දැනගත්තා. හැබැයි 7ක් නෙමෙයි 7යි කියලා දැනගත්තා. 5. 1යි 7යි 5. ඊළඟ දැන ගැනීම මොකද්ද? 175. 175. එහෙනම් දැන් දැන ගැනීම කීයද එතන? 175. ඔන්න වෙනස් වෙන ආකාරය වෙනදුනේ. දැන් බලන්න මේ භාවනා අත්දැකීම කොහොමද කියලා. මෙන්න මේ භාවනා කරපු යෝගාවචරින්ට මෙන්න මේ තොරතුරු වාර්තාවයි. දැන් අන්න ඊළඟට දැනගත්ත මොකද්ද? 1යි 8යි 5. 1යි 8යි 5. එහෙනම් ඒකත් එක්ක මෙයයි දැනගත්තේ නැද්ද? 185 කියලා. දැන් අන්න 185. 175, 185. කොහොමද දැනගත්තේ? දැනගැනීම ආකාර දෙකක් තියෙනවද? දැනගන්නා වූ ස්වરૂපය, දැනගත්තා වූ ස්වરૂපය දෙකක් තියෙනවද? නෑ පිනුදුනි, එකම ස්වરૂපයෙන් දැනගත්තා. මොකද මේ හාමුදුරුවන්ගෙන් කියුනේ 1යි 8යි 5. හැබැයි මම ඒකත් දැනගත්තා. එහෙනම් ඒකත් මේ හාමුදුරුවෝ දැනගත්තේ. අන්න පිනුදුනි, දැන් තවත් අත්දැකීම. එහෙනම් මේ හාමුදුරුවෝ කියපු එකද නෑ Tamanට නැවත වරක් ශ්‍රවණය වුණා. Tamanට නැවත වරක් ශ්‍රවණය වුණා. අන්න ඒක තමයි පිනුදුනි, දැන් මෙන්න මේ අත්දැකීම මේ අය දන්නවා. මේ දවස් දෙක තුනක් තිස්සේම මෙන්න මේ අත්දැකීම් කීපයක් දැන් තියෙනවා මෙයාට ඇවිල්ලා මෙන්න මේ YouTube එකේ. ඔඩ ඒ සඳහා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්ස මේ එදා ඒ කමටහන් අපේ උපදෙස් වලින් අනුව ඊට පස්සේ ස්වාමීන් වහන්ස කීප අවස්ථාවක්ම, ඒ කියන්නේ අවස්ථා ගානකට දැන් මේ අනුගත වුණා ස්වාමීන් වහන්ස. ඊට අමතරව මේ ඔබ වහන්සේගේ දේශනාත් කීපයක්ම මේ YouTube එකේ තියෙන සමහරක් ඒවා ගැනත් මගේ අවධානය යොමු වෙලා අහලා ස්වාමීන් වහන්ස මට නිකන් මේ කැමැත්තක් ඇති වුණා. අර මම ලියපු පොත, ප්‍රශ්න අහලා ලියපු පොත මම ආයි අලුත් පොතක ලියන්න ගත්තා සයන් හන්ස. මම ඒක මේ මට ඒක ඒ වෙලාවෙම ප්‍රකට වෙලාව මේක ආයි ලියලා බලනවා කියලා සයන් හන්ස. මම ඒ ලියාගෙන යද්දි මට එතන මේ ඒ ප්‍රශ්න ලියනකොට සයන් හන්ස ඒ තේරුනේ එතන ඇත්තටම මේ ඒ වචන ලියන්න ඒ අපි දැන් කියාගේ හිතාගෙන ගියාට මේක මේ මතකයක් අනු වෙනවයි කියලා එකම වචනයක්වත් සයන්හන්සේ ඒ මොහොතේ නොදැන ලියන්න බෑ. හැම අකුරක් අකුරක් ගානෙම ඒ නැවත නැවත කියවීමකින් තමයි කෙරෙන්නේ කියන වගේ තැනකට ගියේ සයන්හන්ස. හදිස්සියවත් අර අර කමටහන් වල දීලා තියෙන අත්දැකීම් මතක් වෙනවා. ඒවෙ එහෙම ඒ අනුව ගොඩක් කලාවට අයන්නේ මේ බින්දුව ගන්නවා, කෑල්ල ලියවෙනවා, රවුම ගන්නවා. ඒ වගේ සයන්හන්ස දැන් ලියාගෙන යන්න එතනට ඒ විදියට අවධානය යොමු වුණොත් කියෙත් මොකක්ද ලියුනේ කියලා සයන්හන්ස ආයි මං කියවෙනකන් දන්නේ නැහැ. කියන්නම ඕනේ ඒක. ආයි ඊළඟ එක ලියන්න මොකද්ද කියලා අර බෝඩ් එක බලන්න ඕනේ. නැතුව මේ එහෙම වෙන්නේ නැහැ කියලා වගේ එතන ආයි ඉස්සෙල්ලා මොකද්ද ලියන්න යන්නේ කියලා මානසිකාරයක් ඇවිල්ලා තමයි ආයි අර යන්නේ. එතකොට මේ
එතනින් එතන එතන අර ලියන්නේ මොකද්ද කියන එක බලන් ගියොත් මේකේ ඒ කියන්නේ මේ අර්ථය එන්නේ නැහැ, අර්ථය කාවදින්නේ නැහැ කියන එක තමයි සයන්හන්ස මට එතන තේරුම් ගියේ. එහෙනම් ප්‍රකට වීමක් එනවා එතන. මම මේ යෝනිසෝමනසිකාරය කියලා කියවගෙන යනකොට ඒ වාක්‍ය අතර මැදදී කියන්නේ මගේ කියන දැනගැනීම යෝනිසෝමනසිකාරය කියන්නේ කියන යා මදාරියක දැනගැනීම, ඒ කියන්නේ මොකක් හරි දැනගැනීමක් තියෙනවා. නමුත් මම දැනගන්නේ එක මට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ අරම මාසතියකට යනවා අපකේ දිගින් දිගටම ප්‍රකට වීමක් තිබ්බා. ඒ පාර මම මේක නැවත නැවතත් පරීක්ෂා කරා, කොච්චර පරීක්ෂා කරත් ඒකේ ඒ විදිහටම සිද්ධ වෙන්නේ. නමුත් වාක්‍ය අගට යනකොට මම මේ වාක්‍ය කියුවේ මොනවද කියලා මට ඒ කියන්නේ අසතිය කියන්නේ එතන ප්‍රකට වීමක් නැහැ. ඒක නිකන් අර අසතියෙන් කියව වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔකම හැතරම මේ භාවනාවෙත් ඒක දිගින් දිගටම තිබ්බා. ඉගෙනේ මම දැන් ආස්වාසිය කියලා ප්‍රකට වීමක් ආවම ඒක මේ එතන යම් අසතියකට යමක් තියෙනවා. ඒතරම මම මේ හඳන්නේ ඒක මගේ ඒ කියන්නේ කොහොම කුසලයක් මතු වුණාද කියලා. ඇත්තටම ඊයේ අදිශීල යෝගාවචර මහත්මා මහත්මියගේ ධර්ම සාකච්ඡාව මම ඇත්තටම එතන ඒක ඇහුවෙත් මම මේ අන්තිම ධර්ම සාකච්ඡාව තමයි අහන්නේ. ඊට පස්සේ මේක පරීක්ෂා කරලා මේකට උත්තරයක් එනකම් අහන්නේ නැහැ කියන අදිස්ථානින් තමයි මම ඇත්තටම මේ ගැවුවේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒ හරහා මම මේ ධර්මයේ සාකච්ඡා ඇත්තටම විශාල උපකාරයක් වුණා ස්වාමීන් වහන්සේ. මහත්මයාට ඇත්තටම පිළිසිත් වෙනවා ඒ මාතෘකාව යෝජනා කරපු එක ගැන. එතන ඇත්තටම වහන්සේගේ නිරෝධන මෙතන දැනගැනීමේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඇහෙන ක්‍රම හරහා මේක දැනගැනීමකුත් තියෙනවා කියලා. මගේ වෙලාවම ඒක මගේ ඒ ධර්මයේ සාමාන්‍ය මන් ශ්‍රවණය කරන්නේ තියෙන S2 වහගෙන ඒකට අනුගත වෙලා ඒ ධර්ම ශ්‍රවණයට යෙදවාගෙන ඒක විශාල අසතියකට යන ස්වභාවයක් තිබේ. කියන්නේ එක මත ඒක දැනගැනීම වෙන ස්වභාවයක් තමයි තිබ්බේ. ඊට පස්සේ මම ඒක එතනම ඇප්ලයි කරා මගේ මගේ ධර්ම ශ්‍රවණය කරන එකට. අන්න ඒ වෙලාවේ මට ප්‍රත්‍යක්ෂ වුණා ස්වාමීන් වහන්සේ මම මේ මෙතන ඒ කියන්නේ ධර්මයේ කියන්නේ මම මේ දැනගැනීම සිද්ධ වෙන්නේ මට ඇහෙන එක හරහා කියලා. මෙන්න මේ අත්දැකීම් දෙකක් මේ අය පාවිච්චි කරා මේ වෙනකොට. අන්නේ අත්දැකීම් දෙකේම එක මහත්මයෙක්ගේ ස්කයිප් කමඬන් සාකච්ඡාවේදී පැහැදිලිව මේක විස්තර කරනවා. ඉතාමත් කෙටියෙන් විනාඩියක් දෙකක් ඇතුළත මේකේ සමස්ත ධර්මතාවයේ ඇතුළේ තියෙනවා. ඊට අමතරව තව නෝන කෙනෙක් අර වෙනම සමාධි අධි සමාධි කණ්ඩායමේ නෝන කෙනෙක් ඉදාම නෙමෙයි පිනුදුනේ කියලා පහුවදා පහුගේ ඉරිදා සන්දාවේ මහත්මයෙක් මේ ස්ථානයට බැමිලා ඒ කමඩහවක් දීලා කමඩන් සාකච්ඡාව ගියා. අන්නේ මහත්මයා කමඩන් සාකච්ඡාවේ අතරමැදදී නෝන කෙනෙක් සම්බන්ධ වුණා මෙතනට. අන්නේ නෝනායේ මහත්මයා කරන සාකච්ඡාවේදී තියෙනවා එක. ඒකත් මේ අහලා ඇති මේවට. හැබැයි ඒක තියෙන්නේ අනාගාමි මාර්ගය කියලා. ඒක මේ ඉහළ යෝගාවචෙන් තිබෙනව කොටසක්. හැබැයි සමහර අය අහලා ඇති, අනිත් අය පොඩ්ඩක් අහලා බලන්න. හැබැයි ඒක අද දිනේදී මෙයාට එමු නැත්තම් ආගන් ලැබෙවි වෙනම කොටසක් විදියට. මෙන්න මේ ධර්මතාවයේ කොයි ආකාරයෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා පින්නතු. මෙන්න මේ නෝණ පැහැදිලි පරිශීලනයක් කරන්න ගිහිල්ලා තිනවා. ඒ නෝණලාට ලැබුණා වූ උපදේශ අනුව පින්නතු. මොනවද ලැබුණා උපදේශ? අන්න එතනට එන්න කලින් දැන් මෙන්න මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න වෙනවා. ආයි පාරක් රුවල් නැව ගහන්න හැදුව හුළං අනිත් පැත්තේ සුනාමියක් ආවා. එන්න වගේ ඇවිල්ලා සුනාමිය නතර වුණා. අන්න එනම් දැන් පින්නදුනි මෙන්න මේ සෑම දැනගැනීමක්ම දැනගන්නා වූ මූලික පළවෙනි ආරම්භක ස්ථානය තමයි මෙන්න මේ චිත්ත සංස්කාරයේ හට ගැනීම තුළ මේ ඇතුළතින් දැනගැනීම. ඇතුළතින් දැනගෙන ඒකයි මේ ඇතුළත කතාව කියලා පිනදුනි අවුරුදු දෙකහමාරක් තිස්සේ දීලා තිබෙන පණිවිඩය. අලුත් පණිවිඩයක් නෙමෙයි. හැබැයි පළවෙනි බණ කතාව වුණා නම් අවුරුදු 4කට ගලනුත් ඒක තමයි කිව්වේ. ඇතුළත කතාව. ඇතුළත කතාව අන්න ඉහිකට ඒකට ඇහුම්කන් දෙන එකයි පිනදුනි කායානුපස්සනාව කියන්නේ. ඇතුළත කතාව ත සවන් දෙන එකයි
කායાનපසු කයෙහි කයක් පරීක්ෂා කරන්න මහණෙනි මෙන්න බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන මොහොත පින්නතු මොකද්ද දැක්කේදා මේ සුමේද තාපසයා ඒ දීපංකර බුදුහාමුදුර ඉස්සරහා ඒ නියත විවරණ අරගෙන ඇවිල්ලා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයකුත් දුක් විඳලා ලෝකේ නොගිය තැනක් උප්පත්තිය නොලද තැනක් නැතුව මේ සුද්ධාවාසය හැර හැමතැනම ඉපදිලා ඉපදිලා දුක් විඳලා විඳලා ඇවිල්ලා හැබැයි මේ භවයේදීත් මේ මනුසාත්මය ලැබලා රජ පැටියෙක් විදිහට රජ කුමාරයෙක් විදිහට ඉපදිලා රජ කුමාරයෙක් විදිහට රාජමාලිගා තුනක මාරුවෙන් මාරුවට සැප විඳලා මේ තමන්ගේ යසෝදරාවියත් එක්කත් ඉඳලා ඒ සැපෙත් විඳලා මේ රාහුලියත් බිහි කළා ඒ ගෙදරින් එදා ඇවිල්ලා හැබැයි මේ මාලිගාවෙ ඉලිට ඇවිල්ලා කැලේ ඉඳගෙන අවුරුදු 6ක් ඒ දුක් විඳලා මේකට බත් ඇටයක් මුං ඇටයක් නොදී මේකේ බඩ අත ගන්නකොට කොන්ද අත ගෑවෙනවා කොන්ද අත ගන්න බඩ අත ගෑවට වෙන මේ ශරීරයේ දෙපැත්ත එක මට්ටමට මේ ලුණු ගෙඩියක සිවිල් මේ පිට පොත්ත තරමට ගිහිල්ලා හැබැයි ඒ ඔක්කොම දුක් විඳලා අවසානයේ මේක නැතුව අන්තිමනේ බෝධි මූලයේදී මේ ගහ යටදී බෝධියක් නෙමෙයි මේක ගහක් යටදී මේ මදුරු මැසු කකා මේ නයි පොළොංගින වටේ මේ කැලේ ඝන වනාන්තරේ මෙන්න මේ මොකද්ද අද්දැක්කෙ පිණු ඔන්න බැලුවේ මොකද්ද අන්තිමට සියල්ල එළියේ හෙව්වා හෙව්වා හැමතැනම හෙව්වා ලාරා කාලවලවන්න ගිහිල්ලා බැලුවා එතනත් හොයාගත්තා උද්දකාරාම පුත්‍රයා ගිල් බැලුවා එතනත් හොයාගත්තා හැබැයි හොයාගන්න හොයාගන්න බය ඇති වුණා බය ඇති වෙන නිසා ගැහි ගැහි ඇවිල්ලා වාඩි වුණා තවත් නම් නැකිටින්නෙත් නැහැ එළියට යන්නෙත් නැහැ මැරෙනවා මෙතන මැරෙනවා නම් මැරියන් එනවා නම් වරෙන් බුදුගම බුදු වෙලා මිස නැගිටින්නේ නැහැ කියලා මෙන්න වාඩි වෙලා මොකද්ද බැලුවේ පින්නදුනි සියල්ල පැත්තකට දාලා බැලුවේ ගහ දිහා නෙමෙයි බැලුවේ වටේ ඉන්න මදුරුවේ දිහා නෙමෙයි බැලුවේ තිබෙනා වූ ගස් කොළ නෙමෙයි බැලුවේ ආසන්නයේ තිබෙනා වූ ගංගාවේ වතුර පාර නෙමෙයි බැලුවේ ඇතුළයි කොහෙන්ද බැලුවේ ඇස් දෙකක් දාලා බැලුවද වෙනේ නම් ටෝච් එකක් ගහලා බැලුවද මොනවා දාලාද බැලුවේ නෑ මොකද්ද ඉන්නේ ඉස්සරහට මොකද්ද දැනගන්න ඕන දැනගන්න දැනගැනීමෙන් දැනගැනීම නතර කරන්න දැනගැනීම් ටික ඉවර වෙලා මෙන්න පැය කීපයක් යනවා මධ්‍යම රාත්‍රියේ පහු වෙනවා මෙන්න අලුයම උදා වෙන්න කිට්ටු වෙනවා ටිකෙන් ටික දැනගැනීම් අඩුවෙමින් යනවා අඩුවෙමින් ගිහිල්ලා මෙන්න ආයි දැනගැනීමක් තියෙනවා දැනගැනීම් නැතුව ඉඳලා ටික වෙලාවක් දැන් දැනගැනීමක් තියෙනවා මම බුදු වුණා මම බුදු වුණා හැබැයි එළිය බෝඩ් එකක් ගහලා නැහැ ගහේ බෝඩ් එකක් ඇත්තෙත් නැහැ දෙවි කෙනෙක් කියවනවත් නෙමෙයි හැබැයි මේ යටින් ඇවිල්ලා නයි ගහර කියනවත් නෙමෙයි මෙන්න ඔබ බුදු වෙලා කියලා මෙන්න මම බුදු වෙලා කියලා මෙන්න මම බුදු වුණා මෙන්න ඇතුලෙන් දෝංකාර දෙනවා ඇතුලෙන් දෝංකාර දෙනවා මම බුදු වෙලා බලන කොහෙන්ද එන්නේ අන්නා වුණා අහුණා නම් දැන් බුදුකම නැහැ දැන් තේරෙනවා ඒකත් එහෙනම් දැනගැනීම ඒකත් දැනගැනීමක් එතනත් බුදු වෙලා නැහැ අන්න දැන් අවබෝධ වුණා අන්න දැනගැනීම එතත් ඉවරයි අන්තිම දැනගැනීම බුදු වෙන්න කලින් අන්තිම දැන ගැනීම මම බුදු වෙලා ඒ දැන ගැනීමත් දැන ගැනීමක්ම පමණයි එහෙනම් මම දැනගන්නකොට බුදු තිබුණේ නැහැ බුදු දැනගන්නකොට මම නැහැ මම බුදු කියනකොට වෙලා නැහැ අන්න දැන් මම බුදු වෙලා දැන් එකතු වුණා නැහැ මම බුදු වෙලා නැහැ අන්න මම බුදු වෙලා උඩපයින්න හදනකොට නෑ බුදු වෙලා නෑ දැන් තියෙන්නේ නෑ විතරයි මමත් නෑ බුදුත් නෑ වෙලත් නෑ දැන් තියෙන්නේ නෑ විතරයි නෑ එහෙනම් දැන් ඔන්න අවබෝධ වුණා එහෙනම් නෑ කියන එකත් දැනගන්න කොට නම් නෑ කියලා එකක් නෑ
දැන් තියෙන්නේ මොකද්ද? දැන ගැනීමක්. එහෙනම් ඒක දැනගන්නකොට ඒකත් නෑ. හැබැයි මේක දැනගන්න නම් වෙන්නේ රහත් වෙච්ච මොහොතටයි පින්නතුනි. ඔන්න අරහත් චිත්තක්ෂණය මෙන්න මේ විමුක්තිය මෙන්න මේ මාර්ගයේ පින්නතුනි. දැන් මෙන්න යමක් කොහොමද දැනගන්නේ? අන්නේ මට්ටමට මේක නැවත පරීක්ෂා කළ යුතුයි කියලා චේතනා පහළ වෙච්ච පින්නතුන් සොයාගෙන යන්නා වූ ගමන් මාර්ගයේ මෙන්න මේ ඉන්නා වූ සම්දිස්ථානය 176 ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට දැන් අන්නේ යට තියෙනවා තවත් නම්බුනාමයක්, තවත් විශේෂණ පදයක්, තවත් ප්‍රොමෝෂන් එකක්, උසස් වීමක්. කවුද මේ? සීල යෝගීන්, සීල යෝගාවචරයන්. අන්න ඒ අය සඳහා දැන් එනවා තවත් අංකයක්, අංක 2. ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීමට 176 සීල යෝගාවචර අංක 2. එහෙනම් සීල යෝගාවචර නිවනට ප්‍රවිෂ්ඨ වීමට අංක 2. ඔන්න පැය භාගයක් විනාඩි 30ක් ගිහිල්ලා තියෙනවා අනුශාසනාව පටන් ගත යුතුයි කියලා දැනගන්න. ඔන්න දැන ගැනීම පිළිබඳ අනුශාසනාව පටන් ගත යුතුයි කියලා දැනගන්න පැය භාගයක් ගිහිල්ලා තියෙනවා. ඔන්න බණේ මේකත් එහෙනම් පින්නතුනි ධර්මයේද? මේක ධර්මයේද? එතකොට දැන් කවුද මේකට ධර්මයේ කියන්නේ? දැන් අන්න ඒක නිසා තමයි පින්නතුනි මේ සියලු කාර්යයන්, සියලු දැනගන්න දේවල් මම නැවත නැවත සුද්ධ කරන්න ඕන. නැවත නැවත සුද්ධ කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ බණේ නැවත නැවත අහන්න ඕන. නැවත නැවත අහලා නැවත නැවත මෙනෙහි කරන්න ඕන. නැවත නැවත මෙනෙහි කරලා අන්න පළවෙනි යෝනිසෝමනසිකාරේ ප්‍රශ්න පත්‍රේ සංශෝධනය කරගන්න ඕන. පළවෙනි යෝනිසෝමනසිකාරේ ප්‍රශ්න පත්‍රේ සමහර ප්‍රශ්න ඉවත් කරන්න වෙයි. සමහර ප්‍රශ්නවල තිබෙනා වූ අතුරු ප්‍රශ්න විවාද කරන්න වෙයි. සමහර අතුරු ප්‍රශ්න සංශෝධනය කරගන්න වෙයි. අලුතෙන් ප්‍රශ්න එකතු කරන්න වෙයි සමහර විට. උන්නෝග නිරන්තර වෙනස් වීම ක්‍රියාවලිය පින්නතුනි මේකේ තියෙන්නේ. දැන් තේරුම් ගන්න මේ අනිත්‍ය සොයා යන්නේ, වෙනස් වීම සොයා යන්නේ. එහෙනම් වෙනස් වෙන්නේ නැති දෙයක් එක්ක වෙනස් වීමක් සොයන්න හම්බ වෙන්නේ නැහැ පින්නතුනි. වෙනස් වීමක් නම් වෙනස් වෙන තැනයි හොයන්න වෙන්නේ. අන්න මේ ඇරදි බෙන්නව ගැටලුව තමයි මේ වෙනස් වෙන්නේ නැති තැනක වෙනස් වීමක් හොයන්න හදනවා. ඒකට තමයි මෙයයි කියන්නේ ඉදාර පෙරේදාවා වූ සන්ධ්‍යාවේ ඒ මහත්තුරු තුන්දෙනෙකුත් මේ ලංකාවේ මෙය දැන් ඉදිරිම සලකන්නා වූ වෘත්තේ ඉන්නා වූ මහත්තුරු තුන්දෙනෙක් කියන එකයි තොරතුරු වාර්තා වුණේ. දුර බැහැර ඉඳලා ආවයි කියලා මේ මහත්තුරු කිව්වා. හැබැයි මේ මහත්තුරු කිව්වා එක මාතෙක් අපිත් භාවනා කරා අපිටත් කිව්වා මේ ගිහිල්ලා මේක අනිත්‍යයි, එහැ අනිත්‍යයි කියලා කියවන්. මේකට මොකද්ද නමකුත් දුන්නයි කියලා කිව්වා. නමකුත් දීලා කිව්වයි කිව්වා එහැ අනිත්‍යයි කියලා කියන්න, කන අනිත්‍යයි කියලා කියන්න. උන්න අපි කිව්වා. හැබැයි කිව්වට වැඩක් නැහුනේ නැයි කියලායි කිව්වේ පින්නුදු. උන්න ඒ නිසා මේ අනිත්‍යයි කියලා පින්නුදුනි තියෙන හැදියා බලගෙන කියවලා හරිනවද? ඈ වහගෙන අනිත්‍යයි කියලා කියවලා හරිනවද? එහෙම නැත්නම් අනිත්‍ය අත්දකින්න නම් මෙන්න මේ ආකාරයේ තමම් ප්‍රායකෝ වෙනස් වෙන්න ඕනද කියලා දැන් බලන්න පින්නුදුනි. මෙන්න මේ ගැඹුර කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක දැන් අන්නේකට තවත් තරුණ ටිකක් තියෙනවා. මෙන්න මේ අයට මේ සමාධි අධිසමාධි කණ්ඩායමේ පෞගිය මාසේ වැඩසටහනේ දුන්නා උපදෙස් වලට අනුගත වෙච්ච මහත්මයෙක් පින්නදුනි. අන්නේ මහත්මයාකට අනුගත වෙලා දැන් ඔන්න ධර්මාවබෝධයට ඇවිල්ලා පෞගිය මේ අන්තිම වැඩසටහනේ අවසාන දිනේ ඇවිල්ලා එතනේ අයටත් මේක විස්තර කරා.
මෙන්න මේ අදිසීල කණ්ඩායමයට ඊට අමතරව දා සන්ධ්‍යා භාගයේ මෙතෙන්ට ඇවිල්ලා ඒ මහත්මයාගේ අලුත්ම භාවනා අධ්‍යක්ෂ ඉදිරිපත් කරා. ඒක තමයි කල්නු සඳහන් උනේ මේ පින්දුන් මේක මෙහෙට අහලා ඇති YouTube එකේ තියෙනවා. ඒක හැබැයි ගැඹුරු ධර්මයක් වුණාට මේ අය ඒකේ මුල කොටස පින්දුනි පොඩ්ඩක් අහලා බලන්න. ඒ මුල කොටස පොඩ්ඩක් අහලා බලන්න. ඒක සමහර විටක YouTube එකට ඒවි වෙනමත් YouTube වෙනවත් ඒවි. හැබැයි ඒකේ තිබෙනා වූ ධර්ම කරුණු හොයන්න යන්න එපා. මොකද මේ ඇයට අදාළ නැහැ ඒක. ඒක අදි සමාධි ඇයටයි තියෙන පිළ. සමාධි මට්ටමේ ඇයටත් ඒක තේරුම් ගන්න බෑ. අදි සීල ඇයටත් ඒක තේරුම් ගන්න බෑ. නමුත් දැන් ඉන්න අදි සීල කණ්ඩායමේ ඉන්නා වූ පින්නදුන් විශාල පිරිසක් එතන ඉන්නවයි කණ්ඩායමෙන්. තාම භාවනාව ආරම්භ නොකරපු කොටසකුත් එතන ඉන්නවයි. හැබැයි ඒ අතරතුර භාවනාව ආරම්භ කළා කාර්ය කෙරිච්චයි ඉන්නවයි එතන. ඉතාමත් ඉහළ ප්‍රඥා මට්ටමේ ඉන්න කිව්වද අන්නේයටත් මේක අදාළයි. ඒ නිසා ඒ වගේම අය ලෝකේ පුරාට ඉන්න විශාල පිරිසක් මේ උඩ මේ කණ්ඩායම් වලට ආවේ නැති වුණාට අන්නේයටත් මේක අදාළයි. ඒකයි පිළිඳුනේ මේක මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න එතෙන්දී මහත්මයා කියනවා දැන් මෙන්න මේ වෙනස් කරලා මොකද්ද දුන්නේ ස්වාමීන් වහන්සේ අහනෝයි මහත්මයා ප්‍රකාශ කරනකොට දැන් මහත්යට මොකද්ද මහත්යෝ තේරුණේ මහත්යට මොකද්ද අවබෝධ වුණේ ඇයි මේ දෙවනි යෝනිසමනසිකාරය මේ විදියට වෙනස් කරේ කියන එක. නැත්නම් මේ දෙවනි යෝනිසමනසිකාරේ දැන් අලුත් අරමුණ මොකද්ද කියලා මහත්යට මොකද්ද තේරුණේ මොකද්ද අවබෝධුනේ භාවනා අධ්‍යක්ීමෙන් කියන්නේ. කල්පනා කළා නෙමෙයි භාවනා අධ්‍යක්ීමෙන් දැන් කියන්න මොකක්ද මහත්යට අවබෝධ වුනේ මේ දෙවනි යෝනිසමනසිකාරේ වෙනස් කිරීම නිසා මොකක්ද දැන් දෙවනි යෝනිසමනසිකාරේ අරමුණ අනිත් මේ වෙනස් වෙන ස්වභාවය සමග ඔව් අනිත්ය හරහා ඔව් වෙනස් වීම හරහා වෙනස් වීමත් අරට වැඩි ගොඩක් අත්දකින්නවා සමනස මේ ඒ කියන්නේ දවුතනි දුකද වැඩිපුර අත්දකින්නේ වෙනස් වීමද ඔව් වෙනස් වීම තමයි සමනස අත්දකින්නේ වෙනස් වීම අත්දැකීමට තියෙන දුක නෙවෙනවද අත්දැකීමට තියෙන වෙනස් වීමනේ වෙනස් වීම නේ එහෙමයි අන්නේ දැන් බලන්න ඔය ප්‍රකාශනයේ කොටනගර මම දැන් මොන දාපුදුනි කියලා කියන්නේ අතම් මේ වෙනස් වීමක් තියෙන බවම දන්නවා මේ මානසික දිගින් දිගටම යන ස්වභාවයක් එහෙම මේ ඒ මොහොතේ මේ දන්නේ නැවන්ස ඒකත් මේ මොහොතේ බැලුවොත් බලන්න වුණොත් එහෙම ඒ මොහොතේ ඕනම අවස්ථාවක තියෙනවනේ අල්ලගන්න දෙයක් අන්නේ ඒ හරහා මේ දැන් භාවනාව සම්බන්ධයෙන්ම තමයි එන්නේ. භාවනාව කරනවා දැන් හරියට කරනවා කියලා මොකක් හරි එහෙම එකක් තමයි අහුවෙන්නේ අතට මේ කිරීම සම්බන්ධයෙන්. එතකොට අර ඒකේ මේ වෙනස් වෙමින් තිබිච්ච එක අතන අල්ලපු මොහොත තමයි නැවතුනේ ඒක දැන ගැනීම සඳහා. ජනන භාවනාවට අදාළේ සාමාන්‍ය ප්‍රකට වීම මිසක් වෙන අතිරේක ප්‍රකට වීම වෙන අවස්ථා ඇත්තෙම නැහැ වගේ කියලා කියන්නේ. එහෙනම් බාහිර සිතුවිලි වලට යන ඒවා වෙනත් ආකාරයේ දේවල් වලට යන අවස්ථා එහෙමනම් නැති ස්වභාවයක් තමයි සමහර තියෙන්නේ. නැහැ කියලා කියන්නේ. එහෙමයි. දැන ගැනීමක් නම් දැන ගැනීම මේ භාවනාවට අදාළ ඒවා. අදව දැන් මේකේ ජෝසෙර් දාලානේ තියෙන්නේ මේක සම්බන්ධේ. ඔව්. මේ එතකොට මේකේ මේවා තමයි දෙවෙනි මුලට යන්නේ කොහොමද මුලට යනවා ඒ වගේ එකක්ම තමයි මේ ඉන්නේ. ඔය ඒ හරහා දැන් දෙවෙනි යෝනිසෝමනිසිකාරයේ අරමුණ පිළිබඳව මොනවාරි අවබෝධයක් කරලා තියෙනවද? දෙවෙනි යෝනිසෝමනිසිකාරයේ ඒක මේ තේරුනේ අර ඉස්සර යෝනිසෝමනිසිකාරයේ කරලා භාවනාවට යන්නේ. දැන් භාවනාවට මුලට ගත්ත කියන්නේ මේ දැන් අර මේ හොයන මේ ප්‍රකටින් 20ක් හොයාගෙන යන්න ඕනේ. එතකොට දැන් තියෙන්නේ මේ අර භාවනාවේදී නොදැන ගත්ත එක තමයි මුලින් කරෙන්නේ. අනිත් පැත්ත හැරිලා භාවනාව තමයි කරෙන්නේ. භාවනාවේදී දැනගත්තේ නැහැ කියන ටික එතනදී මේ දැනගනිමින් යනවා. ප්‍රකටින් ටික අතර බීරි කතාවක් තියෙනවා කියලා. අන්න ඒක තමයි මෙතන අර මහත්තයා සම්බන්ධ වෙලා හිටියා මොන අද ඔබ හරියට ඉස්පතු කරගෙන තිබ්බා.
ඔය පොයින්ට් එක දවසත් ඔය ඉස්පතු වෙලා එන්න ආව පොඩ්ඩක් ඒ වුණාට ඒක නතර වුණා ඩොප්පුනේ දැන් ඩොප්පුනේ නැත්තම් ඒ දුන්නා නම් එම් පටලව ගන්න මුලවෙනිම දැන් මේක එළියට ගියොත් එම් පටලව ගන්න අපෝ දැන් ඒ එක පැත්තකින් කිව්වේ එහෙම දෙවනි යෝනිසපන් සිකාරය පැත්තෙන් කිව්වොත් එම් දැන් උතන මොකද කළ දෙන්නේ කියලා ඔය ඒතකොට එක ඉදිරිපත් කිරීම බැලුවොත් එම් දැන් සතර සතිපට්ඨාන සම්බන්ධ කරොත් එම් කායන වසනාව වල එහෙම නැත්නම් සතිපට්ඨානට කෙලින්ම සතිපට්ඨානේ න්‍යායාත්ම දෙන්නුමට කයි කයක් කියන එක හරියටම කය කයක් කියන එක හරියි. නමුත් කය කයක් කියනවට වඩා සතිපට්ඨාන කොටස් තියෙනවනේ එක එකව. පළවෙනි එකේ තියෙන දැන් ඔය අපි ආනාපාන සති සමාධිය. දෙවෙනි එකේ තියෙන්නේ ඉරියාපත. තුන්වෙනි එකේ තියෙන්නේ සති සම්පජන්නේ. ඉරියාපත සෝවින. ඉරියාපත. ඉරියාව වෙනස් වෙන ඉරියව්වක් දැනගන්නවා ඒක 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 එකක් කොහොමද වදන අපි ඉරියාපත වල විශාල කොටසක් කවර් කරනවා ඊට අමතරව ඊට වඩා ඉම්පෝර්ටන්ට් කොටසක් ඔතන තියෙනවා කියන එක අහුවෙලා නැද්ද සති සම්පජන්නේ සති සම්පජන්නේ මොන උත්තර තමයි ඒක ඉස්සරහට අන්නේ කරම සති සම්පජන්නේ ඉදිරියට යන්නේ ඉදිරියට යනවා දනි පසුපසට යන්නේ පසුපසට යනවා දනීගෙන ඔන්න දැන ගැනීම කියන එක. රාහතුන් වහන්සේ නමක් කොහොමද මේ ලෝක ජීවත් වන්නේ? සති සම්පජන්නේ කියන්නේ ඔන්න උතන. උතනින් තමයි දැන් ඒක අවබෝධ කරගන්න ඕනේ. මෙතෙක් කල් ඔය මාත්‍රු භාවනා කරාට කවුරුත්ම සත්‍ය සම්පජන්නේ කියන එක මොනවා ආකාරයකවත් අවබෝධ වන්ටම හිටියේ නැහැ. න්‍යායාත්මකවත් නැහැ. බුදු පියාණන් කොහෙවත් තනක සතිය සම්පජන්නේ දෙක නිරෝධනය කළ නැහැ නේ. ඒක නේද භාවනා දෙක කියලා මොකුත් වෙනසක් නැහැ නේද? ඔව් මොන වෙනසක් වෙනසක්වත් නැහැ. මේ තනිකරම දැන ගැනීමක්ම තමයි. දැන ගැනීමක් විතරයි. කොතන හිටියත් දැන ගැනීමක්. අම්මා මැරලා හිටියත් දැන ගැනීමක් තියෙනවා. තාත්තා මැරලා දැන ගැනීමක් තියෙනවා. ගෙයි ගිනි ගත්තත් දැන ගැනීමක් තියෙනවා. මේ සති සම්පජන්නේ කියන්නේ ternary මට්ටමට අරන් එන්න ඕනේ ඒක. සති සම්පජන්නේ වටිනාකම දීලා ඉන්නේ දැන් අපි මේ අරගෙන යන්නේ පාර. ඒවයි වටිනාකම දී කරන්න ඕන. ඊවට දීමු වටිනාකම දී කරන්න තමයි දැන් මේ අමාරු. ධර්ම දේශනා කරන්න කලින් කොහේ හරි තැනක අත්දැකීමක් තියෙනවා කියන එකත් එක්ක ගියොත් එම් ප්‍රයෝජනවත් වෙනවනේ. ආනයිට. ඒක මේ කැලල අද මේ පුඩි වුණා වුණාට මේ කම මේ සාකච්ඡාව ලොකු වැදගත්කමක් තියෙවි. මේ දායකිනේ කාරී සම්බන්ධ වුණා නම් ලොකු මේ ප්‍රයෝජන ගන්න තිබ්බා. අර මාත්‍යාව සම්බන්ධ කරගන්න පුළුවන් නෝ ස්කයිප් එක හරහා. එතකොට මහත්මිය දැන් අර මේ ඉස්සර භාවනාවේදී අපිට මුකුත් කරන්න තෝ බලාගෙන ඉන්න කියලා නේ කිව්වේ. එහෙමයි. එහෙමයි මහත්මයා. දැන් මේ දෙවියන් සමාද කරලා මොකද කරලා කියලා තියෙන්නේ? අපිට දෙයක් කරන්න කියනවා. කරන්න කියලා තියෙන්නේ. මහත්ය දැන් අපි අනුගත වෙන්න කියලා කියනවනේ අපිට නැව ආයි අඳුනික වෙන්න. අන්නේ අනුගත වෙන්න කියලා කියන්නේ යම් මේ ඒ කන්ඩිෂන් එකක් තියෙනවනේ. ඒ කන්ඩිෂන් එක හම්බ වුණොත් නේ ඊටු ටිකට යන්නේ. ඔව්. එතකොට එතකන් මේ සතියයි සම්පජඤ්ඤයයි නේ මෙතන ඉස්සරහට ගන්න කියලා කියන්නේ. ඔව්. හරි. නේ එතකොට එන්නේ එතනින් ඒකෙන් පයින් අවස්ථාවක් කියලා තමන් දැනගත්තොතින්ම අන්න යන්න තියෙන්නේ මුලට. එතකොට කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ සති සම්පජාන්නේ ඉස්සරහට ගන්න කෙනා තමයි කියලා තියෙන්නේ. ඔක ඇත්තටම අර භාවනාවේදී කළ යුතු වැඩේ භාවනාවේදී ඒක අපි වෙන පැත්තට අපි හරව ගත්තනේ වෙන එකක් අරන් ගිහිල්ලා මේ වැඩේ කරන්න නැතුව. එතකොට දැන් ඒක අනිත් පැත්තට හරවල මේ ඉස්සරහට දීලා තියෙන්නේ දැන් බලන්නකෝ දැන් දන්නවනේ එහෙම එකක් එද්දිම ඒක දැන් අර වගේ මේ ස්කිප් කරලා ඒක මේ ඒකට වැලියුවක් නොදී යන්න බෑනේ. එතකොට අපි පැය බායකුත් ඉන්නවා ඉන්න පුළුවන් කියලා. මොකොත් උනේ නෑ කියලාත් නේ කියන්නේ. දැන් එහෙම නෙමෙයි එන එකත් ඒක එහෙම දැන් ඔය කියන විදිහට එහෙම නොවුනත් ඒක එහෙම උනායි කියලා ගන්න ස්වභාවයනේ තියෙන්නේ. ඔව්. එච්චර එහෙම නොමේ මේ අර අනවශ්‍ය වෙවම දාගන්න අවස්ථාවක් නැහැ. Tamante මේ
මේකේ නොදැන මොනවාවත් ගැටලුවක් නැහෙනේ. කොහොම හරි මේ දැනුවත් වීම වෙනකොටනේ ප්‍රශ්නේ මතුවේන්නේ. ඔව්. ඒකට අන්න එතෙන්ට අනුගත වුණා නම් හරි. අනිත් ඒවා වැඩි හොයන්න යන වැඩි බර දාන්න යන අවශ්‍ය වෙන්නේ නැහැ. යන්නේ ගියදීන් පටලව ගන්නවා. එන්නේ එකයි. සිවිල් නතර කරන්න කියලා දෙන්නේ. සිවිල් නතර කළා වෙන දේ දැනගෙන ඉන්න කියලා කියලා දෙන්නේ. ඔය එකයි එක අරමුණක් විදිහට දීලා දෙන්නේ එකයි. කලින් භාවනාව කරපු වැඩේ දැන් මෙතන කරන්න කියලා උන් තව ගෙලින්මකෝ දැන් ඒකට. එහෙමයි. ඉමාත්‍යල් ටිකක් තට මනවා. හැබැයි පස්සේ පොඩ්ඩක් ප්‍රකට වෙනවා අන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් අහනකොට පින්නත්. කියනවා දැන් ඇති වුණා වූ தત્ත්වය මොකද්ද? දැන් ගන්න ඇති වුණා වූ தત્ත්වය මාතේගෙනවා ස්වාමීන් වහන්සේ කලින් අපි තුන්වෙනි යෝනිසෝ මනසිකාරයේ කරන්න ගිය වැඩි දැන් දෙවෙනි යෝනිසෝ මනසිකාරයේ පටන් ගන්නකොට වෙනවා කියලා කියනවා. හැබැයි මේක මේ පින්නතුන්ට අදාළ දෙවෙනි යෝනිසෝ මනසිකාරය නෙමෙයි. ඒ නිසායි මේක පටලවා ගන්න එපා කියන්නේ. අන්න දෙවනි යෝනිසෝ මනසිකාරය වෙනස් කරේ ඇයිද කියන එක මෙන්න මේ පින්නතුන් ලැබෙන්නා වූ පණිවිඩය. එහෙනම් මෙන්න මේ පළවෙනි යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන්ම වෙනස් කළ යුතුයි. දෙවනි යෝනිසෝ මනසිකාරය නිරන්තරයෙන්ම වෙනස් විය යුතුයි. තුන්වෙනි යෝනිසෝ මනසිකාරයත් නිරන්තරයෙන් වෙනස් විය යුතුයි කියන එකයි පින්නතුනි දෙන්න මේ පණිවිඩය මේ ආයත දෙන්න. එහෙනම් මෙන්න මේ මානසිකාර වෙනස් කිරීම මේක තමයි යෝනිසෝ මානසිකාරය. මානසිකාර වෙනස් කිරීම මොහකට සාපේක්ෂවද? තමන්ගේ ඇතුළේ තිබෙනා වූ කතාවට සාපේක්ෂව. ඒක තේරුම් ගන්න නම් ආයි පාරක් මේ ඇයට රහත් වෙන්න වෙනවා. එහෙනම් ඒ නිසා ඒ බණේ පැත්තකින් තියලා දැන් බලන්න එතකොට මේ ඇයට එහෙනම් මේ දීලා තිබෙනා වූ උපදෙස් වලින් මොකද්ද මේ කියන්නේ? මේ කොලේ ලියාගෙන ප්‍රශ්න 20කට සීමා වෙලා ප්‍රශ්න 20ම මුමුණන්න හරියට මේක කිව්වොතින් නිවන දකින්වයි කියලා නේද කියන්නේ පින්නද? නෑනේ. එහෙනම් ඔය බණේම මේ ඇයට මුල් දවස් දෙක තුනේදීම මේ ගිහිගෙදරදී නිවනට ප්‍රවිෂ්ඨ වීමේ දෙවනි තුන්වෙනි ධර්මානුශාසනවලත් කියලා ඇති. එහෙනම් මේ හමුදාවේ ඉන්න හමුදා බටයා නිවන් දැකලා ඇති කියලා. ඔය ඒ මහත්තයා හැමදාම රස්සාව කරන දවසේදී වම දකුණ හරියටම අත්දැක්කා. වම දකුණ අත්දැක්කයි කියලා කියන්නේ භාවනා යෝගී අත්දකින්න විදිහ නෙමෙයි. වම කියලා තමන්ගේ ඉස්සරහා ඉන්න මහත්තයා කියනකොට ලොක්කක් කියනකොට වම් කියනකොට යා වම ඉස්සුව. දක් කියනකොට යා දක් ඉස්සුව. වම් දක් වම් දක් වම් දක්. හැබැයි වැරදුනා නම් උස්සන එක රස්සාව විතර නෙමෙයි බෙල්ලත් ගහලා ගියා. ඔය බණේ ඇහුණනේ මුලදීම. මේ ඇයට විහිළුවක් වුණානේ. මේ ආමුදුර හමුදාවේ වුණ ගැන කතා කරන්නේ. අන්න විහිළුව දැන් ඔන්න ආයි පාරක් මෙන්න මෙච්චර ඉඩට ඇවිල්ලා දැන් කියන්නේත් මෙතන එකමයි. ඒ විහිළුවම තමයි. ඉතින් මේ කොලේ බගින අතරේ කොලේ තියෙන එකම කියවෙනවද කියලා අත්දකින්න කිව්වම මේ අය බලනවා කොලේ තියෙන එකම කියන්න ඕන කියලා. කොලේ තියෙන එකම කියන්න ඕන කියන එක නෙමෙයි පින්නදී දුන්නු පණිවිඩය. කොලේ දින එක කියන්න පුළුවන්ද බැයිද කියලා අවබෝධ කරගන්නයි දුන්නේ ඒ උපදේශය. ඔන්න තේරුම. එහෙනම් පළවෙනි යෝනිසෝ මනසිකාරයේ නිරන්තරයෙන්ම වෙනස් වෙන්නේ එතකොටයි. එනං වෙනස් වෙන බව දැනගන්නේ එතකොටයි. දැනගත් අනම් පින්නදුනි දැන් Tamanට තේරෙනවා Tamanගේ දෛනික ජීවිතේ අනිත්යෙන් වලත් මේකම තමයි වෙන්නේ. එනං හැමදාම ඊයේ රෑ කාපු බට්ටික අද උදේ කනව නෙමෙයි. අද උදේ කාපු බට්ටික අද දවල් කනව නෙමෙයි. අද දවල් කාපු බට්ටික නැවත අද රෑට කන්න බලාගෙන ඉන්නව නෙමෙයි. එනං හැමදාම මේ අය දන්න බත්තු යන්න ඕන. එක දවසක් බත් වල සුමානයක් කන්න බෑ මෙයාට. හැබැයි භාවනායේදී එහෙම එකක් නෑ. යෝනිසෝ මනසිකාරය එක දවසක් කොලෙලිය ගත්තා නම් ආයි ඒක සදාකාලෙටම හරි කියලා හිතා ගන්න. හැමදාම මෙකට අත උස්සා අත හොදන්න ඕන. බත් කන්න කලනුත් අත හොදන්න ඕන. බත් කාලේ ඉවරලත් අත හොදන්න ඕන. හැබැයි භාවනාවට එහෙම එකක් නෑ. ඔන්න පින්නදුරි මේව ගන්න ආකාරය. බලන්න දෛනික ජීවිතයට සම්බන්ධ කරගන්න මේක. ඒකයි භාවනාව.
දෛනික ජීවිතේ හැම තිස්සේ වැසිකිළියට යනවා. වැසිකිළියම සමහර අය අතපය හොදන, සමහර අය හොදන්නේ නැතුව ඇති. වෙයි සමහර ආගමක් තියෙන ඒගොල්ලෝ අතපය නෙමෙයි ඒගොල්ලෝ වැසිකිළි කරලා කැසිකිළි කරපු එකත් හොදන හැම තිස්සේ. හැම වෙලාවකම හොදන. අන්න ඒ තරමට පින්නදුනි මේකේ මේ දෛනික ජීවිතේ මෙයා කටයුතු කරනවා. පිඟාන කොච්චර හොදලා තිබ්බත් බත් බෙදා ගන්නකොට ආයි හොදන. නැත්තම් පියදා ගන්න කොලයක් කරගෙන. හෝටලෙ ගිල්ල කනකොටත් මෙයා කොච්චර 5 ස්ටාර් හෝටල් වුණත් 7 ස්ටාර් හෝටල් වුණත් මේ ස්වාමීන් වහන්සේගේ කාලයත් තිබු මුල කාලෙදී හෝටල් එකට ගිහිල්ලා මොකද ඒ වෙලාව පිඟාන හොදන්නේ අපි ගිහිල්ලා සාමාන්‍යයෙන් එතකොට එතනින් අරගෙන සර්විට් එකකින් පිඟාන පියදාන. ඒ තරම් කරනවා ඒ වෙලාවේදී වෙනස් වෙන බව දැනගෙන හැබැයි මේ භාවනා කරන්න ගිහිල්ලා වෙනස් නොකරින්. අන්න ඒකයි පින්නදුනි මෙන්න පළවෙනි යෝනිසමනිකාරයේ දෙවෙනි යෝනිසමනිකාරයත් කොලේ බලාගෙන කියන්නේ කිව්ව පින්නදුනි ඒකම කියන්නේ කියනක නෙමෙයි මේ අය කියනවා අපිට මතකයි ස්වාමීන් වහන්සේ. ඉතින් මතක නිසා කොලේ මොකටද ගන්න? ඒක තවත් කාලයක් යනවනේ. ඒක තවත් අරමුණු වලට යනවා. තවත් දේවල් වලට. උන්නේ දා තර්ක කරා පින්නදුනි මේ සමහර නෝන්ලා මේ කීප දෙනේ තර්ක කරා මේ ලොකු පඬිතුයෝ අති පඬිතුයෝ ලොකු උපාධිකාරයෝ ඒගොල්ලන්ට ඇති PhD ඇති RD ඇති මේවා ඇති එමෙතත් වෙන වෘත්තීය සුසුකම් ඇති අර රස්සාව කරා මේ රස්සාව කරා කියලා ගියාවි මෙච්චර සල්ලි තියෙනවා මෙච්චර බැංකුවේ තියෙනවා මෙච්චර දරුවෝ ඉන්නවා මේවා තියෙනවා අරවම කියලා ඔක්කොම ලැයිස්තුගත කරලා කියාවි හැබැයි මොකටද අපි කොලේ ගන්න අපිට මතකයි අපි කවදාවත් ගත්තේ නැහැ දෙවනි යෝනිසමනිකාරේ කොලේ අතට අපිට ඕනුන්නේ නැහැ කොලේ කියලා කොලේ ගන්න කියලා කිව්ව බින්දුවේ මෙන්න මේකට පුළුවන් ද කියලා බලන්න කොලේ තියෙන එක. කොලේ තියෙන එක Taman දැන ගැනීම එක දැන ගැනීමක් ඒක Tamanට කියවීම තව දැන ගැනීමක් ඒ කියවෙච්ච දේ දැන ගැනීම තව දැන ගැනීමක් කියලා බින්දුවේ මෙන්න මේ චිත්තක්ෂණේ තව චිත්තක්ෂණ පහකට හයකට කැඩෙන එක අවබෝධ කරගන්නයි අත්දකින්නයි කොලේ ගන්න කියලා කිව්ව බින්දුවේ වින කිහිල් මලකට නෙමෙයි කොලිය ගන්න කියලා කිව්වේ. මේ හාමුදුරු කියපු එක කියන්න කියලා නෙමෙයි කෙලවේ ගන්න කියලා කිව්වේ. මුලින් ඕවා දුන්නේ නැත්te බිනදුනි ඒව නොකර නිසා ඊට පස්සේ ඒවා හකස් වෙලා ආවි. ඒකෝඩ මේ පළවෙනි යෝනිසමනසිකාරයට පොත අතට ගන්න කිව්වේ දෙවෙනි යෝනිසමනසිකාරයට මේ කොල කැල්ල අතට අරගෙන මේක සාක්විදායින් ඉඳලා පුළුවන් කර හැම වෙලාවෙදිම මේක අතට අරගෙන කියවන්න බලන්න කිව්වේ පින්නදුනි එතන තමන් කොහොමද අත්දකින්නේ කියන එක බලන්නයි. අද්දකින්න කියන එක බලන්නයි අන්න ඒකේ මට්ටමට අද්දැක්කනම් පින්නදුනි අන්නේ අද්දැක්ක යෝගාවචරයගේ තමයි මේ වම සංසිඳුනි දකුණ සංසිඳුනි නිසා මේක කොලේ අතර ගන්න ඕනයි කියන එක නීතියක් නෙමෙයි පින්නදුනි කොලේ අතර ගන්න ඕනයි කියන එක නීතියක් නෙමෙයි කොලේ අතර ගැනීම නෙමෙයි මේක අවබෝධයෙන් කාර්ය කිරීම තුළ සිද්ධ වෙනවා ඒකට සමහර අය අවබෝධයෙන් කාර්ය නොකර නිසා ඒ අය භාවනා අධ්‍යක්ීමේදී කමඨහන දෙනකොට තීරෙන් නිසා තමයි පින්නදුනි මේක නැවත නැවත මේ පොදුවේ මෙන්න මේ විදිහට කරන්න කියලා උපදේශය ආවේ. එහෙම නැත්නම් සමහර භාවනා යෝගීන්ට මේ දෙවනි යෝනිසමනසිකාරේ මෙහෙම මෙහෙම පියවරයන් තියෙන්න පුළුවන් මේව බලන්න ඕන කියලා මේ අදි සමාධිය ආදී දීලා තියෙන උපදේශ මෙයයි පිළිපදින්න යන්න එපා ඒවා මෙයයි හොයන්න යන්න එපා ඒවා එහෙම නැත්නම් අදි සීල ආදී දීලා තියෙන උපදේශ ඒවා හොයන්න යන්න එපා හැබැයි එහෙම උපදේශ දුන්නා පින්නදු දෙන්න සිද්ධ වුණා මොකද ඒ අයගේ කුසල් තියෙන නිසා ඒ හරහා ඒ අය නොදෙනොත් ඇතුළත සිද්ධ වුණාට පින්නදුනි එතනින් එහාට යන්නේ ආයට බෑ ඒකට ඒ අයගේ ආස්වාද ප්‍රාස්වාද සංසිඳුණා සද්ද වේදනා සංසිඳුණා ඒ වගේ වම දකුණ සංසිඳුණා රූපයේ ගඳ සංසිඳුණා හැබැයි මේ සිතුවිල්ල කියන එකට කොටු කරගන්න බැරුව ගිය ඊට පස්සේ ඒ අරා එන්නව මේ දැනීමක් කියන එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරුව ගිය නැත්නම් විවේකයක් කියන එක එහෙම නැත්නම් හිස්තැනක් කියන එක මේ විවිධාකාර බලාගෙන ඉන්නවා කියන එක එක්කෙනා එක එක දේවල් දාගත්තා ඒ වයේ කොටු වුණා පින්නතු අන්නේ නිසා ඒ මට්ටමේ ආපු යෝගාවචරින්ටයි මේ බණ දැන් මෙන්න මේ 176ක් වෙනකොට ඇවිල්ලා තියෙන පින්නතුනි මේ සීල යෝගාවචර මට්ටමේ ඉන්න ආපු පින්නතුන් වෙනුනේ මේ බණ ඊට පල්ලෙහා ඉන්න පින්නතුන් මේ බණ අහන්න එපා පින්නතුනි නැවත වරක් හොඳට තේරුම් ගන්න මේ කියන දේවල් විශ්වාස කරන්න නෙමෙයි මේවා බාර ගන්න පරීක්ෂා කිරීමට පමණක් මේවා එකක්වත් විශ්වාස කරන්න එපා පිළිගන්න එපා මේවා වචන පමණයි පැනවිලි පමණයි
එහෙමනම් බිනෝදිනී මෙන්න මේ පැනවිල්ලම තමයි ඒ චිත්තක්ෂණේ තමන් තමන්ට පනවා ගන්න එක බිනෝදිනී. ඒකයි පැනවිල්ලක් කියන්නේ මේක. අනේ නම් මේ තමා තුලින් තමාට පැනවිල්ලක් එනවා. ඒක තමයි මේ චිත්ත සංස්කාරයේ හට ගැනීම. ඒක තමයි නාම රූපයේ හට ගැනීම. ඒක තමයි මේකේ ආරම්භය. එහෙනම් හැම තැනකම බිනෝදිනී හැම චිත්තක්ෂණයක්ම උන්ෝය චිත්ත සංස්කාරයෙන් මේ නාම රූපය හටගන්නේ පැනවිල්ල තමා තුලින්ම තමන්ට එනවා. අන්න එන්නා වූ ඒ පැනවිල්ල ඊට පස්සේ තමා නැවත වරක් දැනගන්නවා පින්නතුනේ ඒක තහවුරු කරගන්නවා තමයි. ඒකම දාපු පැනවිල්ල කියලා තහවුරු කර ගැනීමක් තියෙනවා පින්නතුනේ. ඒකට මෙන්න මේ තමන්ට තමන්ගෙම ශ්‍රවණය වීම අවස්ථා දෙකක් තියෙනවා පින්නතුනේ. ඒක තවම කාටවත් අහුවෙලා නැහැ පින්නතු. ඒක තවම කාටවත් අහුවෙලා නැහැ. ඒක අහුවෙච්ච උපදේශ මේ අද මේ කමඨානත් තාම ස්වාමීන් වහන්සේට අහුුනේ නැහැ කායිම. අහුනේ නැහැ කියන බිනදුනි ඒකේ අය අත්දැකලා නෙමෙයි නැතුව නෙමෙයි අත්දැක්කට අත්දැකීමට කොටු වෙලා නැහැ. දැන් අන්න අදින් පස්සේ දෙන කමඨානවලදී ඒ අය ඔක අත්දැකලා කියාවි පින්නතු. හැබැයි මේවා මේ බණ කියව පළවෙනි දවසේ මෙහෙම කියවනම් පින්නතුනි මේ කවුද මේවා අත්දකින්නේ? ආයිපාර කර භාවනා ලෝක වගේ කටපාඩම් කරනවා නේද? ඒ කටපාඩම් කරපු අය නේද මේ ලෝක පුරාවට මෙතෙක් මම සෝවාන් වුණා අනාගාමිනුව කියලා ලැයිස්තු වල නම දාගෙන ඉඳලා දැන් ගිහිල්ලා ආපහු අර යාඥාවලට යන්නේ. අර යාඥාවලට ගිහිල්ලා මේ කාක්කා කියලා හිටපු අර නෝන කෙනෙක් ස්කයිප් ජාලය හරහා හැමදාම ඔක්කොමයි තිබුණ දේ දිහා හිටියේ කවදාවත් වෙනස් කරේ නැහැ. ඒක වෙනස් කරන්න ස්වාමීන් වහන්සේ මේ නිකන් ඒක ඒකම විනාශ කරවන්න ඕන නිසා කාක්කා කියන නමම ආමන්ත්‍රණය කළා ඊනෝට. කොයි කාක්කා කියනවාද කියලා හැමදාම ඒක තවත් ඔලුවට ගත්තා. උනේ ඒක තවත් ඉදිමුණා වින්. හැමදාම කාක්කා කියන එක නිත්‍ය සංඥාවක් කියන්නේ කාක්කාක් විතරයි බිනදුනි. භාවනා නොකර හැමදාම කාක්කා ගැන කල්පනා කරා. දැන් අන්තිමට ගිහිල්ලා අන්න අර යාඥාවේ වාඩි වෙලා දැන් කියනවා ඇති මන් රහත් වෙලා කියලා. දැන් කියනවා ඇති මන් රහත් වෙලා කියලා. අන්නේ වගේ මේ කාක්කා කියන බිනදුනි අවුරුදු දෙකකට වඩා නොඩු කාලයක් ඉන්නේ තිනෝන පුදුමාකාර විදියට ගෞරවණීය කියලා මිසක් ස්වාමීන් වහන්සේට කවදාවත් ආමන්ත්‍රණය කරන්නේ කවදාවත් වරදිලාවත් ස්වාමීන් වහන්සේ කියලා නම් කියවෙන්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ අවසරයි කියලා ආයි පුදුම විදියට බිනදුනි යටහත් පහත්කම නම් මේ නිත්‍ය සංඥාව අති ප්‍රබල නිත්‍ය සංඥාව කාක්කා කන්දිවල කාක්කාක් වෙලා ඇති දැන් ඉතින් කාක්කාක් වෙලා තව අනන්ත සංසාරයක් ඔය කාක්කාක් කියන උපාදානය තුල ඉන්න උපදින්න පිණිස අනන්ත සංසාරයක් කාක්කාක් කියන උපාදානයට යන්න පිණිස තන්නේ උපාදානයක් අල්ලගෙන ඉන්නේ. ඒ වගේ අර තව නෝන කෙනෙක් කියනෝ නම් තවම ඒ මට්ටම උනේ ගියේ නැහැ. හැබැයි ඒ නෝනත් ඔන්නතන අල්ල ඉන්නවා මේ මූණු මූණු වලින් මූණු හදුණා කියලා. මූණු මූණු වලින් මූණු හදුණා කියලා. පොඩි පොඩි මූණු වලින් ලොකු ලොකු මූණ හදුවා. ඒ නෝන හැබැයි එච්චරම නිත්‍ය සංඥාවක් නෙමෙයි කියන්නේ. හැබැයි මොකක් හරි වෙච්ච හැටි, මොකක් හරි උපමාවක් දුන්න හැටි, මොකක් හරි කාගේ අත්දැකීමක් ආපු හැටි ඒ නෝනක් අබහිනවතන්ට. බහැලගෙන ඒකේ නේන මම දැකලා තියෙන කියලා ඔන්න සම්බන්ධ කරනවා. හැබැයි පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ සාකච්ඡාව වෙනකොට ඒ නෝනට යටින් එක තේරෙනවා ඒකම දෝ වෙනත් එකක් දෝ කියලා. හැබැයි ඒකම නෙමෙයි කියන එක හැබැයි තවමත් ගියාද නැද්ද කියලා තේරුමක් නැහැ පින්නොත්. අද මේ බණේ ඒ නෝනට ඇහෙනවනම් ඒ නෝන මෙයින් පස්සේ මෙතන ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. හැබැයි මෙයින් පස්සේ මෙතන හිටියානම් ඒ නෝනගේ වෙනස් වීම තව දවසකින් දෙකකින් මේ මුළු ලෝකයාටම දැනගන්න පුළුවන් වේ. ඒ නෝනගේ අපේක්ෂාවක් තිබ්බනම් නිවන් දකින්න ඕන කියන එක අදින් පස්සේ දවස් කීපයක් යනකොට මේ ලෝකයාටම දැනගන්න පුළුවන් වෙයි. ඒ නෝන නිවන අත්දැක අවස්ථාව. ඔන්න පින්නොදුනි තවත් අතිරේක බණක්. එහෙම කුසලයක් ඒ නෝනට තියෙන බවට තොරතුරු මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙනවා. හැබැයි ඒක ඉස්සරහට යනව නැද්ද කියන එක මේ මොහොතේ ප්‍රකට වීමක් නැහැ. ඒක මේ ස්වාමීන් වහන්සේගේ බාරේ නැහැ. ඒක තිබුණානම් දේවදත්ත අපාය යවන්නේ නැහැ. ගෞතම බුදු පියාණන් වහන්සේ දේවදත්තෝ බේරගන්නෝ. සුනක්කන්ද අවිත්‍ය පදුමනිරේට යවන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ සුනක්කන්දෝ බේරගන්නෝ. කෝකාලිකව පදුමනිරේට යවන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ බේරගන්නවා. බුදුහාමුදුරන්ගේ පාලනය තුල එක තිබ්බනම් පින්නතුනි
අන්න ඒ වගේ බුදුහාමුදුරන්ගේ පාලනෙත් නෑ මේක. අන්න ඒ නෝනගේ තත්වයක. හැබැයි තවමත් පින්නොදනි පුදුමාකාර ශ්‍රද්ධාව හදාගන්න උත්සාහ කරනවා, මාර්ගයට අවතීර්ණ උත්සාහ කරනවා. හැබැයි අර පරණල්ල ගත්තා වූ මේ තැනක හිර කරගෙන ඉන්නවා. මේ පරණ දේම නැවත නැවත කල්පනා කරන. ඉතින් ඒ කල්පනාව අරගෙන තමයි භාවනාවට යන්නේ. මේ මොහොතෙත් ඒ නෝන භාවනා කරන්නේ අන්නේ කල්පනාව අරගෙන ගිහිල්ලා. අන්න ඒ වෙලාවට මේ කියපු බණේ කියන එක ඒ විදිහටම දාගන්න අපිනුදුනි දාගෙන ඒ මානසිකාරය අරගෙන එතනට යනවා. ඒ මානසිකාරය අරගෙන ගියාට ගැටලුවක් නෑ අපිනුදුනි. ඒ මොහොතේදී අත්දකින්න ඕන ඒ මානසිකාරය එතන තමයි හැම තැනකම පැනවිල්ලක් විදිහට මුලින් එනවා. පැනවිල්ලක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ තමන්ට ඒක දැනගැනීමක් එනවා. අන්නේ අවස්ථා දෙකට කොටු වෙන්න ඕන. ඒකට කොටු වෙන්න බෑ. මොකද ඒ මානසිකාරීට වඩා ප්‍රබලයි. ප්‍රබල නිසා අන්නාර ඇත්ත தත්ත්වේ යටපත් කරනවා. සම මේක සරල නෑ පින්නුදුනි. ඉතාලම ගැඹුරු තැනකයි මේ ඉන්නේ. හැබැයි මේ தත්ත්වේ තේරු නොගෙන මේ බණේ ඉස්සරහට කියවලා වැඩකුත් නෑ. ඒකයි මේ මොහොතේ ප්‍රකට වුණා මානසිකාරේ මේ සීල යෝගාවචර මට්ටමට ආපු අය. ඇයි මේ සීල කියන්නේ කියන එකයි පින්නුදුනි මේ නැවත නැවත ප්‍රකාශ වෙන්නේ. නැවත නැවත දේශනාවෙන් සා මේ ගැඹුරු තැනක ඉන්න මේ අය තේරුම් ගන්න ඉදිරියට මීට පහළ මට්ටමේ ඉන්න තව මේ තමන්ගේ අරමුණු ටික මූලික වශයෙන් සංසිඳිලා නැති පින්නදුනි ඒ සංසිඳීම තුල මෙන්න මේ අලුත්ෙන් මානසිකාර සකස් වෙලා තියෙනවා. සකස් වෙච්ච මානසිකාර අවබෝධ කරගන්න බැරි මට්ටමකට තමන් ඉන්නවා කියන தත්ත්වය පින්නදුනි ඒකට තමයි මේ සමතය කියලා කියන්නේ. ඒකට තමයි මේ සමතය හදන්නේ නැතුව ඒ නිසා නිවන් දකින්න බෑ පින්නතුනි. මේ සමතය හදන්න ඕන නිවන් දකින්න. අන්නේ මේ සමතය මේ පින්නතුන්ගේ හැදුණු පින්නතුනි ඉබේ නෙමෙයි. මේක හේතුවත් වෙනුයි මේ සමතය හැදුණි. මොකද්ද මේ හේතුප්‍රත්‍ය? විදර්ශනා පූර්වාංගම සමතය. විදර්ශනාව පෙරදරි කරගෙන විදර්ශනාව ඉස්සරහන් තියාගෙන විදර්ශනාව තුල මෙන්න මේ මෙනෙහි කිරීමම අරගෙන ගිය නිසා තමයි පින්නදුනි මෙන්න මේ මූලික මට්ටමේ විදර්ශනාව කියලා කියන්නේ මෙන්න මේ මෙනෙහි කිරීම. ඒකට මෙනෙහි කිරීම කියලා කියන්නේ පින්නදුනි මේ වෙච්ච දේ දැන ගැනීමයි කියන එක අවබෝධ වෙනකන් මේ ඇයට දෙන්නා වූ උපකරණය ආයුධය. නිසා ඒකයි මේ දෙවනි යෝනිසමනසිකාරය අරමුණ මෙන්න මේ ආරම්භක අවස්ථාවේදී පිනදුනි. හැබැයි සීල මට්ටමට පත් වෙනකොට ඕකේ අරමුණ යම් කිසි ප්‍රමාණයකට වෙනස් වෙනවා පිනදුනි. සීල මට්ටමට පත් වෙනකොට ඕකේ අරමුණ යම් කිසි ප්‍රමාණයකට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන නිසා තමයි ඒ වෙනස් වීම තේරුම් ගන්න මේ පිනදුනි කියලා තියෙන්නේ. දැන් Tamanට ප්‍රකට වෙන්න අරමුණු ටික පමණක් ලයිස්තුවට දාගන්න. ප්‍රකට නොවන අරමුණු ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා. අන්න එතකොට ඒ වෙනුවට දැන් ඔන්න දෙවනි යෝනිසෝ මනසිකාරය සංශෝධනය වෙලා ඒ අය මෙතෙක් කල් එහෙම දැනගෙන හිටියේ නැහැ උනාට. ඔන්න දැන් අද කියයි එහෙනම් වෙලා තියෙන වැඩේ කියලා. හැබැයි ඒ එක්කම තව තව අලුතෙන් තමයි එකතු වුණාන යමක් ඒක දාගන්න. ඉනන් අනවශ්‍ය දේවල් අයින් කරන්න ඉනන් නිරන්තරයෙන්ම මේක සංශෝධනය විය යුතුයි. ඉනන් නිරන්තරයෙන්ම සංශෝධනය වෙනවා කියන්නේ පින්නදුනි මොකද්ද ඒක කරන්න කරන හොඳම දේ? මෙන්න මේ කොළේ බලාගෙන කියවන්න කියන්නේ ඒකයි. කොළේ බලාගෙන කියවන්න හැබැයි හරියට සතිමත් වුණා නම් පින්නදුනි කොළේ බලාගෙන කියවන පළවෙනි අකුරම තමයි තේරෙනවා කොළේ තියෙන එක නෙමෙයි කියවෙන්නේ කියලා. කොළේ තියෙන එක නෙමෙයි කියවෙන්නේ කොළේ තියෙන එක Taman දකින්නකොට දකින්නයි කියන්නේ මේ ඇහැට දකින්නයි කියන එක නෙමෙයි පින්නදුන තේරුම් ගන්න. කොළේ හරහා මේ දෙන්නේ එතන සංඥාවක්. ඒකයි කොළේ අතර ගැනීමේ තේරුම. අන්නේ සංඥාව ඒ සංඥාව හරහා කොළේ අතේ තියාගෙන ඈ පියා ගන්න ඒත් කොළේ පේනවා මෙයයි. හොඳට බලන්න පුළුවන් නම් පරීක්ෂා කරලා. කොළේ අතේ තියාගෙන ඈ පියා ගන්න එතකොටත් ඇසට කියාවි පළවෙනි පේළියේ තියෙන එක මේකයි පස්වෙනි පේළියේ තියෙන එක මේකයි දහවෙනි පේළියේ තියෙන එක මේකයි කියලා අපූර්වට කියාවි පින්නතුණියා. බලන්න පරීක්ෂා කළොත් වැරදි නම්
ඇවිල්ලා කඩු කොනිසි අරක අඩු කිනිසි අරගෙන ඇවිල්ලා මේ ආඳුරට ඕන දෙයක් කරන්න. එහෙම වෙන්නේ නැහැ කියලා. ඔප්පු කරන්න පුළුවන් නම් ඕන විද්‍යාගාරයකලා ඕන මහාචාර්යවරයෙක් හම්බෙලා. ඉතින් අන්ධයාට ඇස් පේනවා හැබැයි ප්‍රශ්නේ දිනෙත නෙමෙයි පින්න. එහි පෙනීම නෙමෙයි ගැටලුව තියෙන්නේ. අන්නේ ඒකයි පරීක්ෂා කරන්න කියන්නේ භාවනාවයි. අන්න ඒ නිසා දෙවනි යෝනිසෝ මනසිකාරයේ කොළිය අතට අරගෙන බලන්න දැන් පැහැදිලිව Tamanට විශ්වාසයක් නැති නිසා ඇහැ වැවුවට පස්සේ ඇහැ ඇරලා මුලින් බලන්න ඊට පස්සේ ඇහැ වහලත් බලන්න මේ හාමුදුරුව කියන එකේ ඇත්තක් තියෙයිද නැද්ද කියලා. අන්න ඒකට මේ උත්තරයක් දුන්නා ඒනොට ඕකනම් තේරලා තිබුණේ නැහැ. ඒනොනත් ඔයගේ දැන් අවුරුදුේ කහමාරක් ඉදිරිය තිස්සේ දඟලනවා පුදුමාකාර අනාගැනීමකුත් තියෙනවා. අනාගාමි කියලා කියනවා, අනාගෙන ඉන්නේ කියලා කියනවා. ඔන්නේ පෙරේදා ඒ සන්දාවේ ස්කයිප් ජාලය හරහා එකතු වෙලා ඔන්නේ නොනගේ අත්ත්වය අද තියෙනකොට තේරුම් ගන්න පුළුවන්. පෙරේදාත් හැබැයි කියපු වෙලාවේ තේරලා තිබ්බා. දැන් නම් බැහැලා තියෙන පල්ලයට හිතාගෙන හිටපු තැන නෙමෙයි ඉන්නේ කියලා වචන වලින්ම කියවෙනවා. හිතා හිටියේ මම තමයි සියලු දෙනාට කියා දෙන්න දන්නේ, හාමුදුරුවොත් මගෙන් තමයි දැන් ඉගෙන ගන්න කියලායි හිතාගෙන හිටියේ. හැබැයි බැහැලා දැන් හොඳටම පල්ලයට දැන් ඔන්න ඉන්නවා. පෙරේද හැබැයි අවුන්දම්ම කමටහනක් දුන්න බිනොදුනි. ඒ නෝන හැබැයි හාමුදුරුවෝ කුව උපදේශය පිළිපැදලා තිනවා. ඒ පිළිපැදල එක තවත් ආර පරිශ්‍රණ ඉහිලා දිනවා. අන්න ඒව තමයි පිනොදුනි කරන්න. හාමුදුරු කෙන දේවල් නෙමෙයි, තමන් තමන්ට එන ප්‍රවෘත්ති වල ආර්ය පරිශ්‍රණය කරන්න. ඒ ආර්ය පරිශ්‍රණ කළා මට හිතුණා මේ ප්‍රශ්න ටික ආපහු ලියන්න ඕන කියලා. පළවෙනි යෝනිසෝ මනසිකාරයේ මට හිතුණා මේ ලියාගත්තු පොත අයින් කළා අලුතෙන් ලියන්න ඕන කියලා. අන්න මම බැලුවා බලපු වෙලාවේදී නම් වැඩි මාට්ටු වුණා. මොකද්ද මට ඕන දෙයද මෙයා කියන්නේ? එහෙම නැත්නම් කොහොමද මේක දැනගන්නේ කියලා. හැබැයි අවබෝධයට ගිහල නැහැ පින්නදුනි. හැබැයි වෙනසක් තියෙනවා. මෙතෙක්කල් මගේ තිබුණා වූ මේ නිත්‍ය සංඥාව මම හිතාගෙන හිටියේ කරන් නෙමෙයි මෙතන වෙන්නේ. ඇතුලේ වෙනත් වැඩපිළිවෙලක් තියෙනවා කියන තොරතුරු වාර්තා වෙලා තියෙනවා පින්නදුනි. අන්න ඒක ඒ පුංචි කොටසක්. ඒකත් හැබැයි අර කියනවා වූ ඒක මේ සමාධි මට්ටමේ යෝගාවචර පින්නදර තනාගාමි මාර්ගයේ ඉන්නා වූ පින්නතුන්ගේ සාකච්ඡාවක ඉදිරි තිබෙන්නා වූ ඒ කමඩන් සාකච්ඡාවේ තියෙනවා. ඊයේ නැත්තම් පෙරේද ඇවිල්ලා තිය YouTube වේදේක බොහෝ විට පෙරේද වෙන්න පුළුවන් ඒක තියුණු පෙරේද සඳෑවේ. ඒ වෙලාවේ මේක ගියා YouTube වේද. අන්න ඒ වෙලාවේදී අන්න ඒක තියෙන පින්නදුනි මේ අතරමැදදී ඒකට සම්බන්ධ වෙලා ඒ නෝන කියනා වූ මූලික වචන ටිකේ ඒ නෝනගේ උන්නක දැක්කාක ඒ නෝන දැන් වෙනකොට ඔන්න වෙනස් වුණා. හැබැයි තව මාසයකට කලින් මේක වෙනස් වුණා නම් මේ නෝන මේ වුණිටත් සංසාරයෙන් ඈතර වෙලා ඉවරයි. ආයි නැවත උත්පත්තියට යන්නේ නැහැ. හැබැයි ඒක ප්‍රමාද වුණා. ඒක තමයි කුසල අකුසල. ලංකාවට ඇවිල්ලා හිටියා වැඩේ කරගන්න. හැබැයි හිතුවේ මං ඉන්න තැන හරියට වඩා කියලා. ඒ නිසා ආයි ලංකාවෙන් එළියට ගියා. එළියට ගියාට පස්සේ තමයි ධර්මය ඇතුළට යන්න පටන් ගත්තේ. ලංකාවෙන් දැදී ඇතුළට ගියේම නෑ. මොකද ඒ නෝනගේ චේතනාව තිබුණෙම ආපුදා ඉඳලම කවදාද මෙතනින් එළියට යන්නේ කියලා. මොකද මේ හිටියානම් දැනගත්තා සිවුරක් දාගත්තනම් මේ තියෙන සැප සම්පත් ටිකයි මේ මහත්ය මේ දරුවෝ යනිත් දේවල් ටිකයි නෑ. ඒ ටික ආරක්ෂා කරගෙන කොහොමද නිවන බලන්නේ කියලා තමයි සැලසුම් කරේ. ඕක ආරක්ෂා කර නම් බින්නදුනි නිවන අත්දගෙන මේ ලෝකේ කාටවත් හම් වෙන්නේ නෑ. පුළුවන්කම තිබ්බනම් සිද්ධාර්ථ කුමාරයා ওই රජසභ දාල්ලන් ගෙදරින් එළියට යන්නේ නෑ. මාලිගාවලින් මාලිගාවල ඉඳගෙන වැඩේ කරනවා. ඉඳගෙන කරන්න බැරි වෙලා හැබැයි එළියට ගිහිල්ලා නොදෙනුවත්කම නිසා වැඩේ වුණාට පස්සේ බුදු වුණාට පස්සේ දෙවුණා නම් මාලිගාවෙ ඉඳගෙනත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා. එහෙනම් ආපහු මාලිගාවට එනවා. එනං ආයි සුද්ධෝදන රජුර එන්න එපා කියලා නෑ. සුද්ධෝදන රජුර වඩින්න ඇයි මේ මාලිගාව තීද්දි පාරේ හිඟා කන්නේ කියලා යැවි. මේ රජමාලිගාවේ මෙච්චර රාජභෝජන දීද්දි ඇයි මේ පාරේ හිඟා කන්නේ? ලැජ්ජ නැද්ද? ඇයි මේ රජපරවුලට අපිට ලැජ්ජ කරන්නේ කියලායි මේ සුද්ධෝදන රජුර ඇහුවේ පිනොද. ඒ වෙලාව හිතුණා නම් ඇත්තනේ නම් මේ හිඟා කන්නේ මොකටද? රජමාලිගාවේ ඉඳින පුළුවන්නේ මේ වැඩේ ඉවර කරන්න. එනම් බණ කියන්නත් රජමාලිගාවේ පුළුවන්නේ. මොකද කැලේ යන්න ඕනේ නැනේ බණ කියන්න. හොඳ සැප සම්පත් දීලා මේ මාලිගාව ඇතුලේ තව හොඳ ශාලාවක් හදාගෙන ආරණ්‍යයක් හදාගෙන එනම් අනාථපිණ්ඩික සිටුතුමා නෙමෙයි එනම් මේ පළවෙනි උපාසකයා වෙන්නේ සුද්ධෝදන රජුරුනි.
තමන්ගේ පියතුමානේ පළවෙනි පාසක යවෙන්නේ, අනාථ පිණ්ඩික නෙමෙයිනි, විසාකාව නෙමෙයිනි, මහා ප්‍රජාපති ගෞතමී යන්නේ. විසාකාවට හම් වෙන්නේ නැහැ නේ. අන්න එහෙම උනේ නැහැ පින්නදු. මොකද බුදු වුණාට පස්සේ දැනගත්තා බුදු වෙලා හරිනම් මේ වැඩේ මාලිගාවේ නම් කරන්න බෑ. අන්න තේරුම් ගන්න පින්නදුනි, මෙන්න මේ අය අන්නේ නෝනට හොඳ පණිවිඩයක් මුළු ලෝකයට මෙහරා පණිවිඩයක් තියෙනවා. හැබැයි ඒක අරගෙන ඒක දැනගෙන එහෙම ඇවිල්ලා අර එතනින් ගෙඩියට එළියට ඇවිල්ලා ඒ මහත්යත් එක රණ්ඩු වෙලා මම මැරෙනවා මම මහණ වෙන්න දුන්නේ නැත්නම් මම නොකා මැරෙනවා කියපු ඒ මෑණියන්ගේ தத்துவයත් බලන්න පින්නදුනි. තවම එතකොට මහා වෛර ස්වරූපයෙන් ලෝකෙનો වෛර බැඳගෙන මුළු තනි වෙලා තනි වෙලා මට ඉන්න ඕන කියලා මේ මොකද්ද කරන විගඩම කියලා මේ මොහොතේ පින්නදුනි. හැබැයි ඒ මෑණියන්ටත් අන්න පෙරේදාය මෑණියන් ඉල්ලීමක් කළා තිබ්බා. පෞගේ මාසේ වැඩ මේ මාසේ වැඩසටහන ආවෙත් නැහැ. මොකද කමටහන් දෙන්නේ නැහැ කියලා ආවෙ නැහැ කියලා අන්තිමට වාර්තාවකුත් ආවා. හැබැයි වාර්තා වෙන්න කලින් ස්වාමීන් වහන්සේ දිනේම දැනුම් දුන්නා. මොකද ස්වාමීන් වහන්සේට පණිවිඩය වෙලා තිබ්බා මේ මහත්තුරු අතේ මට එන්න විදියක් නැහැ නුවකුත් ප්‍රශ්න කියලා. ඒ නිසා ස්කයිප් හරහා සම්බන්ධ කරන්න කියන කොටම මේ ස්වාමීන් වහන්සේ කිව්වා ඔය කමටහන දී ගන්න බැරි නිසා ඉන්නේ නැත්. කමටහන දෙන්න භාවනා නොකර නිසා ඉන්නේ නැත්. ඉනිසා ඒක යෝජන මහත්තුරු තීරණය කළා තියෙනවා මේ ස්කයිප් හරහා සම්බන්ධ කරන්නේ කිසි කෙනෙක් වැඩසටහන් උලායි කියලා. ස්කයිප් හරහා කමටහන් දෙන්න ඕනෙකට ඕනලා පුළුවන් කමටහන් කිල්ලුවත් දෙනවා. හැබැයි වැඩසටහන් ස්කයිප් හරහා සම්බන්ධ කරන්නේ කිසි කෙනෙක් මේ රජසැප දෙන්න බෑ මේක කියලා. ඒක සම්බන්ධ වෙන්න හම්බුන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඉල්ලීමක් කළා තිබ්බා බොහොම යටපත් පාත්ව මට කමටහන කිදිවත් කරන්න අවශ්‍යයි කියලා. ස්කයිප් ජාලය හරහා ඒ පාර අවස්ථාව ලැබුණා. ලැබුණාම කමටහන ඉදිරිපත් කරා. අන්න පුංචි ආකාරයේ අවබෝධල මට නැතුණාට හැබැයි වෙනස් වීමකට භාජනය වන ස්වරූපයේ තොරතුරක් තියෙනවා. වෙනස් වීමකට භාජනය වන ආකාරයේ ස්වරූපයක් තියෙනවා. ඒක ඕනනම් ස්කයිප් ජාලය හරහා තිබෙනවා මේ පළවෙනි කමටහන මෑණියන් කමටහන අහලා බලන්න. හැබැයි මේ මොහොතෙත් අති ප්‍රබල මේ ද්වේෂ තත්වයක් තුලයි ජීවත් වෙන්නේ. තේරෙන්නේ නැතනත් ඒ ද්වේෂය තැන තුළ මම ඉන්නේ කියන්නේ. දෝමනසය තුල නේද ඉන්නේ කියලා මේ පැවිදි වුණාට දෝමනසය තුලයි දැන් ඉන්නේ. දැන් කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ. බයි මේ බණේ ඇහුණොතින් වැරදිලාවත් කොහෙන් හෝ කවුරු හරි පස්සේ හරි දීලා අහ ගත්තොතින් පිනොදිනි මෙන්න මේ තිබෙන්නා වූ මේ අනිකුත් දේවල් පැත්තෙන් දෙලා හැබැයි තමා තුලින් මේක දකින්න මේ ඇතුළත කතාවට යන්න පුළුවන් වෙයි. හැබැයි ඒ කාලින්දලම ගිහි කාලින්දලම ඇතුළේ කතාවක් තියෙනවායි කියලා කියන පිනොදිනි. ඇතුලිකතාවක් තියෙනවා. හැබැයි කවදාවත් ඒකට ඇහුම්කන් දීලා නැහැ. අන්න එහෙනම් මෙන්න මේ බණ ඇහෙන මේ පින්නදුන් මේ ටික සුද්ධ පවිත්‍ර කරගෙනයි පින්නදුනි ඇතුලේ කතාව දැන් හරියට බලන්න හදන්නේ. අන්න ඒ මට්ටමට Tamange අරමුණු දැන් සංසිඳලා තියෙන නිසා මෙන්න මේ සීල යෝගාවචර මට්ටමේ උතොර මෙතන ඉන්නවා පින්නදුනි මට්ටම් හතරකය මතක තියාගෙන සීල යෝගාවචරින් ඉන්නවා, අදි සීල යෝගාවචරින් ඉන්නවා, සමාධි මට්ටමේ ආ ඉන්නවා, අදි සමාධි මට්ටමේ ආ ඉන්නවා. ඔන්න ඔය කණ්ඩායම් හතරම ගුණ කළා. මෙන්න මේ කොහොමද දැන් තමන් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ වෙනස් කරගෙන ඒ හරහා භාවනාව වෙනස් කරගෙන මේ භාවනාවට අනුගත වෙන ආකාරය වෙනස් කරගෙන භාවනාව මෙතන ඉඳලා ඉස්සරහට ගෙනියන්නේ කියන එකයි පිනුදුනි. දැන් මෙන්න මේ සකස් වෙලා තිබෙනා වූ මේ ධර්මතාවේ තමන් වෙනුවෙන් නිරෝධ වෙන්න තිබෙනා වූ ධර්මතාවය. ඔර මේකට තමයි මේ දල වශයෙන් මේ පිනුම මේ සති දෙකක් දැන් ආසන කාලය සති වලින් බැලුවොත් දින වලින් බැලුවොතින් මේකට මේ තටමනවා කොයි වෙලාවෙ මේ මල්ල එළියට එයිද කියලා. මොකද අපි බලන්නේ ගහ හිටවලා මේ ගහේ පළ දාවෙනකන් හැමදාම උදේට දවල්ට හවසට බලන ගහ දිහා ඇවිල්ලාද මලක් පොල් ගහ පීදිලා දිහා බලන ඇවිල්ලාද මලක් කෙසෙල් ගහ පීදිර බලන ඇවිල්ලාද කෙසෙල් මල ඇවිල්ලාද කෙසෙල් මුවක් කියලා බලනවා. මෙන්න මේ මල් ගහේ මල තියනවාද මේ මොන ගහ කෙඩුවත් මල්ලක් තමයි බලන්නේ ගෙඩිය නෙමෙයි මල තමයි බලන්නේ. මෙන්න මේ මල දැන් එළියට එන්න තටමනවා, එළියට එන්න දඟලනවා, එළියට එන්න පොරකනවා. හැබැයි තවමත් එළියට එන්නේ නැහැ. මොකද එළියට එන්න තරම් තවම පරිසරයේ සුදුසු නැහැ. පරිසරයේ සුදුසු නැහැ. මොකද වැරදි කාලේ එළියට ආවොතින් මෙන්න මේ ගොයම් මල වැරදි කාලේ එළියට ආවොතින් මේ ගොවියෝ නම් කියනවා අහු උනොතින් හඳට මේක බොල් වෙනවා කියලා. අන්න ගොයම් මල ඇතුලේ හැංගවිලා ඉඳලා
හඳ නැති කාලෙටයි එළියට එන්නේ. අන්න එතකොටයි මේක වීවෙන්. අන්න ඒ විදියටයි මේ කුඹුර සකස් කරන්නේ, සැලසුම් කරන්නේ, කුඹුර වපුරන්නේ පින්නතු. අන්න ඒ විදියටයි කුඹුරේ පැල කරන වී ටික තෝරගන්නේ. මේ වී එහෙම නැත්නම් මේ ගොයන් ගහ කොච්චර කාලයකින්ද වී කරලබ් බවට පත්වන්නේ කියලා තීරණය කරනවා. මේක සමහර අයට කියයි මේක සති 6 ඒවා, සමහර අය කියයි සති 8 ඒවා, සමහර අය කියයි සති 4 ඒවා, සමහර අය කියයි සති 10 ඒවා කියලා. වැඩිමල් වී, බාල වී, ඒ අතරමැද වී කියලා වී වර්ග කීයක් පින්නතුනි වපුරනවද? අන්න ඒ වගේ තමයි මේ මාර්ගය. මේක පැහැදිලිව ක්‍රමානුකූලව දැන් මෙන්න මේ වැඩිමල් වී වපුරලා තියෙන අය මේ වට බොක්කොම් බොල් අරගෙන ඇති. එහෙම නැත්නම් මේ බාල වී වපුරපු අය බොලුත් නැතාම හැබැයි මේක දන්නේ නැතුව බලාගෙන ඉන්නවා ඇති. නේනම් පිටුදී මෙන්න මේ තමන් වපුරපු වීවල පළදාවයි එන්න තියෙන්නේ. එහෙනම් වපුරු ප්‍රමාණයටයි පළදාව ලැබෙන්නේ. එහෙනම් වපුරපු જાතියේ පළදාවෙන්. අන්න එතකොට හැබැයි කොයිකෙන් ආවත් එන්නේ පින්නතුනි නම් වී ඇටයක්. වැඩිමල් වුණත් වී ඇටයක්, බාල වුණත් වී ඇටයක්, සති 4ෙන් වුණත් වී ඇටයක් එන්නේ, සති 10ෙන් වුණත් වී ඇටයක් වෙයි. හැබැයි සති 10ක් ගියේ එකේ පින්නතුනි වී ඇටේ ටිකක් ලොකුයි, බර වැඩි. අන්න සති 4කේ தત્ත්වය වෙනස්. සති 4කේ தત્ත්වය වී ඇටේ කුඩයි, බර අඩුයි සමට. හැබැයි වී ඇට ගාන වැඩි වෙන්න පුළුවන්. වී ඇට ගාන වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඕකේ වටිනාකමේ නම් පින්නතුනි පැහැදිලි වෙනසක් තියෙනවා වුණාට. පැහැදිලි වෙනසක් තියෙනවා. රත්තරණුයි එහෙම නැත්නම් මේ යකඩයි, එහෙම නැත්නම් මේ පොලේ තිබෙනා වූ කළු ගලයි, මැණික් ගලයි වගේ තමයි. කළු ගල නම් ලොකු වෙන වටිනාකම වැඩි, මැණික් ගල නම් ලොකු වෙන වටිනාකම නැහැ, කුඩා වෙන වටිනාකම වැඩි. උපදාන්න උපදාන්න මැණිකේ වටිනාකම වැඩි, උපදාන්න දාන්න මැණික නම් පුංචි වෙන. අන්න ඒ වගේ තමයි පින්දුනි ධර්මයත්. මෙන්න මේ ධර්මය මේ විදිහට සුද්ධ කළා තියෙන රොඩු බොරළු ටික ඔක්කොම, බොල් ටික ඔක්කොම පොළලා අයින් කරගෙන යනකොට මෙන්න මේ මට්ටමේ දැන් පොළල යම්කිසි ප්‍රමාණයකට, හැබැයි බොල් ඔක්කොම අයින් වෙලා නෙමෙයි, යම්කිසි ඉහළින් යන බොල් ටික අයින් වෙලා මේ අය දන්නා මේ කුඹුරු කළ ඉවරාම මුලින්ම කරන්නේ මොකද්ද? ගේ ඇතුළට වී ගන්නත් කලින් සමහර ගොවියෝ නම් කුඹුරු දිම කරනවා, බොල් ටික අරිනවා, මේ උඩ මෙයක් බැඳගෙන ඒකේ උඩ ඉඳගෙන මේ හුළඟට අල්ලනවා. මේ හුළඟට ඇල්ලුවාම හුළඟෙන් ගසාගෙන යන ටික ඔන්න මුලින්ම ඉවත් වෙන්නා වූ බොල් ටික, මොකද පොඩ්ඩක්වත් බර නැති නිකන් තිබෙන්නා බොල් ටික එක පාරටම අල්ලනකොට ටිකක් උඩ දැම්මත් වියවුරක් කොටසක් එළියට වීසෙලා යනවා, කොටසක් එතන වැටෙන බර ටික. ඒකේ කියන්නේ වී ඇටේ ඇතුළේ මොන හරි තියෙනවා, ඒකේ හාල් තියෙනවා, අනිත් ටික හුළඟට යනවා. අන්න හුළඟට යන ටික එහෙම දීද්දි අන්න අර එකතන වැටුණා වී ටික තමයි ගෙදරට අරගෙන. හැබැයි එතනින් බොල් ඔක්කොම අයින් කළ නැහැ. ඊට පස්සේ තව අවස්ථා රාශියකදී බොල් අයින් කරන්න තියෙනවා. අවස්ථා රාශියකදී බොල් අයින් කළා. අන්තිමට මේක හාල් කරාට පස්සේ හාල් වලදී මෙයාට අයින් කරන්න කැහැලි තියෙනවා. ඔන්න විදියටයි පින්නදේ බොල් ටික ආවෙන්නේ. මෙන්න මේ විදියටයි මේ ධර්මයත් සුද්ධ කරගෙන ඇවිල්ලා දැන් මෙන්න මේ පින්නතුන් සීල යෝගාවචන විදියට දැන් මෙන්න මේ යෝනිසෝ මනසිකාරී අධ්‍යයන තුන පැහැදිලිව තේරුම් අරන් තියෙනවා. මේ විදියට හොඳට බලන්න මෙන්න මේ නිත්‍ය සංඥාව කැඩන්නයි, මේ නිත්‍ය සංඥාව කැඩෙන ආකාරය අවබෝධ කරගන්නයි පින්නදුනි දැන් වෙනකොට උපදෙස් දීලා දෙන්නේ. මෙන්න මේ සියලු දේවල් ලිඛිතවත් ගන්න, වාචිකවත් ගන්න. ලිඛිතයි වාචිකයයි දැන් සංසන්දනය කරනකොට තමයි තේරෙනවා ලිඛිත එකත් වාචික එකත් අතර තියෙන වෙනසට වඩා වාචිකකෙත් වාචික එකත් අතර තියෙන වෙනස කොතනද කියලා අන්න එතකොට ඇහැ ඇරගෙන කොලේ තියාගෙන බලනවා, ඇහැ වාගෙන කොලේ තියාගෙන බලනවා. ඊට පස්සේ කොලේ පැත්තකින් තියලා ඇහැ අරගෙන බලන්න, කොලේ පැත්තකින් තියලා ඇහැ වහගෙන බලන්න. දැන් ඔන්න එකම දෙයක් තමයි සිද්ධ වුණේ කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඒවි. අන්නේ අවබෝධය එනවනම් අන්නේ මට්ටමේ එක්කෙනාට දැන් පුළුවන් වෙයි පින්නතුනි මෙන්න මේ සතියෙන් සමාධියට සමවදින්න සූදානම් වෙන්න. සතියෙන් සමාධියට සමවදින්න සූදානම් වෙන්න.
සතියෙන් සමාධියට සම්ම වදින්න නෙමෙයි ඒකට සූදානම් වන්න. මොනවද තියෙන්න ඕන සුසුගා? තියෙන්න ඕන සුසුගන් තමයි මෙන්න මේ වන විට ඇයි මේක මේ ආකාරයේ උපදෙස් පිළිපැද්ද නිසා මොකද්ද මට ලැබුණා වූ අවබෝධය කියන එකයි පිනවල තියෙන. මොකද්ද මේ ඇතුළත තමයි මේක සිද්ධවන්නේ කියන එක පිළිබඳ තමන්ට සැකයකින් තොර විචිකිච්ඡාවකින් තොර ඒක තමන් අත්දැකලා තියෙන්න ඕන. එහෙනම් සත්‍ය අත්දැක්කයි කියන එක නෙමෙයි පින්නදුනි, සත්‍ය තියෙන්නේ ඇතුලේ තමයි කියන සංඥාව තමන්ට ලැබිලා තියෙන්න ඕන. එළියේ සත්‍ය නෑ කියන සංඥාව තමන්ට ලැබිලා තියෙන්න ඕන. අන්න ඇතුළයි එළියයි කියන්නේ මොකද්ද කියලා නම් තාම දන්නේ නෑ පින්නදුනි. ඒකයි මේක තාම සත්‍ය දැකලා නෑ කියන්නේ. සත්‍ය දැක්ක දාට පින්නතුනේ ඇතුළේ එළිය කියන දෙක වෙනස් වෙලා ඇතුළක් එතුළියට නැතු වෙනවා. ඇතුළක් එළියක් තියලා එකක් තියෙනවා. එහෙනම් ඇතුළත තමයි මේක තියෙන්නේ කියලා බලන්න. අන්න ඒකයි පින්නතුනේ සතිමත් වෙනවා කියලා කියන්නේ. මේ අය සතිමත් වෙනවා කියපු නිර්වචන ටික පහුවේ ටිකේ දන්නවා. මේ අය කපටන් වල ආපු ඒවා, අන්නේ කපටන් වල ආපු ඒවා ඔය ඉහළ මට්ටමේ අධි සමාධි සමාධිය අයත් මේ කමඨාන් සුද්ධ කිරීමේදී මොනවද සතිමත් මොනවද අසතිමත් කියලා කියාගෙන ගියේ කියලා දැන් තම තමන්ගේ පැත්තට කණ්ණාඩි හරවල බලා ගන්න පිණිස. ඒකට මේ කවුරුවත් විවේචනය කරනවා කියලා දැන් සමහර අය කියාවි. දන්නාය නම් දැන් දන්නවා මේ හැමදෙරම විවේචන නෙමෙයි, මේ කටරේන එක කියවෙනවා. මේක තමයි කුසලයේ මගේ කියලා එයා බාරගනි. අනිත් අය එක තල්ලු කළ දාවි. අර මහත්මෙක් ඉන්නවා නිර්දේලෙස විවේචනය කරා කියලා. ඊට පස්සේ සද්දයක් නැහැ. දැන් මේ බණ පැත්තකින් තියලා දැන් ආයුධ හොයනවා ඇති මේ හාමුදුරුවන්ගේ බිල්ල කපන්න. දැන් ඒකට වැඩ පිළිවෙල ගෙනිනවා ඇති, මේ ඊමේල් ගහනවා ඇති, මේ වගේ බොරු කියන හාමුදුරුවෝ ඉන්නවා කියලා. මේ මිනිස්සු විවේචනය කරනවාද මේ බුද්ධ පුත්‍රයෝ කියලා අන්නේ මට්ටමටත් ඒ මහත්තයා ගිහිල්ලා තියෙන බවට තොරතුරු වාර්තා වෙනවා. මොකද එහෙම එකක් එව්වා මේල් එකක්. ඒ මේල් එකටත් අනිත් අයටත් උත්තර දෙන්නයි කියලා දැනුම් දුන්නා. මාව නිර්දේලෙස විවේචනය කරාලු. මෙන්න මේ වගේ කතන්දරයක් පිනුනු. මේ කියන්නේ ඒ මහත්යක් කියපු භාවනාවේ වැඩි අඩුපාඩු තියෙනවා කියලා කිව්ව එක පිනුනු විවේචනය කරා. ඒකේ මහත්යක් කියපු කමඨාන පිළියන අනේ සාදු සාදු ඔබතුමා රහත් වෙලා ඉන්නේ කියලා මම මේ හැමදෙරු කිල්ල මහත්යට දානයක් පිළිගන්නවා නම් ඒ මහත්ය පිළිගන්නේ රහත් වෙලා කියලා. රහත් වෙලා කිව්වේ නැතුව රහත් වෙලා කිව්වේ නැහැ මේ නිත්‍ය මතේ ඉන්නවයි මේ දිට්ටි වල ඉන්නවයි කියලා කියපු එක නිසා නිර්දේලද විවේචනය කරා කියලා ඔන්න මේල් එකක් එවලා. මම හිතුවේ නෑ මේ, මට හිතා ගන්න බැරුණා. මේ අවුරුදු 15 තිස්සේ භාවනා කරාලු, කල්පනා කළ පැය ගණන්, ඒ කල්පනා කරපු එක වැරදි කියපු එක පින්නතුනේ විවේචනය කරා. අන්නේ වගේ මේ බණ ඇහුණා වූ මේ ඇත්තද මේ අධි සමාධි මට්ටවල ඉන්නේ මේ ආමතරම එක් එක්කවත් වැදගත් වන්නේ පෞගේ අධි සීල සමාගම ඇවිල්ලා හිටියේ ඒ කණ්ඩායම ඉන්නවා. මේ මහත්මයාගේ පැහැදිලිවම පෞද්ගලික ජීවිතේ හිටියා වූ ළඟම එක්කෙනා. හැබැයි එයාටත් ඒ වචන තමයි කියවුනේ. ආයෙ එනකන් නෑ භාවනා කරන්න. ඉස්සර භාවනා කරත් මේ ආමතරට දානේ දුන්න මේ ආමතරංගේ වත් පිළිවෙත් කරා ඒව නතර කරයි පින්නුත්. මේ ආමතරට එකක්වත් අදාළ නෑ. මේ හැමදෙරේ කපකාරය විදිහට තේන ඕන තමයි. ඊන ඕනට තමයි මොන හරි පණිඩෙක් කියන්නේ තින්නේ මේ හැමදෙරේ අවශ්‍ය නැ. කපකාරයක් විදිහට බාරවන්න තින්නේ ඊ නෝනයි තව මහත්කු විතරයි. තත් බෙහෙත්යක් ඕනම් කියන්නේ තින්නේ ඇයට. වෙන දෙයක් නැහැ මේ හැමදෙරේ ඉල්ල ගන්න තින්නේ ඔන්න ඔය තත් බෙහෙත් එකක් තමයි. එහෙනම් මේ වැඩ පිළ නැත්තම් මේ හැමදෙරේ තත් බෙහෙත්කුත් හම් වෙන්නේ නැහැ. මොකද පින්නපාද කියලා තත් බෙහෙත්යක් මේ හැමදෙරේ ඉල්ලන්නේ නැත්තම් එදාට තත් නොමැද ඉන්නම සම්බෙන්නේ. දත් බුරුසුවක් ඉල්ලන්නේ නැහැ පින්නපාත ගිල්ලා. පින්නපාත මොන හරි පාත්‍රයක කන්න දෙයක් වටනොත් ඒක අරන් එනු මිසක් එහෙම නැත්නම් හාල් ටිකක් වුණාට ඒක අරන් ඇවිල්ලා උයන කන්නේ නැහැ මේ හැමදෙරු. එහෙම නැත්නම් ඉන්න තැනක් කුටියක් හම්බ වෙන්නේත් ඒ අය අර ආයෙ ආයෙ හොල දුන්නොදී. එහෙම නැත්නම් ඉතින් මේ හැමදෙරු ගහක් යට වල්ලා ඉන්නවා. අන්න එහෙම ඉන්න මේ ඒ කැපකාරයටත් මේ හැමදෙරුන් කතා වෙච්චරයි. ඒ නෝනේ දාහගෙන ඉන්න බැරි වෙන්නේ නැතිද එතන? ඇයි මට මෙහෙම කියන්නේ මේ කට්ටි ඉස්සරහා කියලා? වෙයි මේ හැමදෙරුන්ට දාලත්වයක් නැහැ ඒක. ඒකේ නෝනගේ අකුසලෙ වෙන්න පුළුවන්. කියවෙච්ච එක
සෑයික බාර අරගෙන ඒ නෝන මේ හාමුදුරුව කන්න නුදුන්න කියලා මේ හාමුදුරුව හැබැයි ඒ කන්න නුදුන් නිසා මේ හාමුදුරුව මැරෙන්නේ නැහැ. මොකද මේ හාමුදුරුව මැරෙන ආයුෂය තිනවනම් ඒ ආයුෂේ මේ හාමුදුරුව ඉඳලායි මැරෙන්නේ. කෑවදන කයිද කියන අදාළ වෙන්නේ නැහැ ඒකට. ඉනිසා මේ සියලු දෙනාට එකයි මේක මේ හාමුදුරුව කියන එක නෙවෙයි මේක කියවෙන බණක් තියෙන. මේ සියලු දෙනා දැනගන්න ඕනේ. මේකට වහන්න පුළුවන් වෙයි කවදා හරි මැරිච්ච දවසට. එතකම් මේකට වැහෙන්නේ නැහැ. මේකට වහන්න මොකද මොනම අපේක්ෂාවක් ඊකට නැහැ. ඉතින් සියලු දෙනා දැනගන්න තේරුම් ගන්න මේ බණක් කියවෙන්නේ මේ ලෝකයට අවශ්‍ය නිසා මේ ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ ඒක තමයි ධර්මතාවයේ තුල ඉඳගෙනම බණේ කියවෙන්නේ. ධර්මතාවයේ තුලම ඉඳගෙනම බණේ කියවෙන්නේ මොන්නම කෙනෙකුටවත් මේකේ විශේෂත්වයක් නැහැ. මොන්නම කෙනෙකුටවත් අඩු බවක් නැහැ. ඕන කෙනෙකුට ඕනේ දවසක වැඩසටහන වලට එන්න පුළුවන්. ඕනේ දවසක නැවිත් ඉන්න පුළුවන්. ආයි අවුරුද්දකින් දෙකකින් ආවා කියලා ඇයි ආවේ නැත්තේ අද එන්න එපා ආයි කියලා ආයි එහෙම නීති රීති නැහැ. හැබැයි එනවනම් කරනවනම් ඒ අවස්ථාවේ වැඩේ විදිහට කෙරෙන්න ඕන. එහෙම නැත්තම් ඒකේ වෙන වෙන විශේෂ වරප්‍රසාද දරවම නැහැ. අන්නේ තේරුම් ගන්න බිනදුනි මේ සියලු දිනාගේ කුසල කුසල රහයි මේ කියන්නේ මේ ගමනෙත් වෙන්නේ තනිකර කුසල කුසල් පමණයි. කුසල කුසල් කියන්නේ බිනදුනි මේ පෙර බාහිනදී කරපු දේවල් නෙමෙයික හොඳට තේරුම් ගන්න. ඒව නෙමෙයි මේ ඇතුලේ මේ මොහොතේ වෙන දේ කුසල කුසල් කියන්නේ. මේ මොහොත ඒකයි මේ කියන්නේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියන එක අවබෝධ කරගන්න. එහෙනම් මේ චේතනහම් වික්කවේ කම්මං වදාමි. චේතනාම් වික්කවේ කම්මං වදාමි. නැත්නම් මනෝපුබ්බංග මා ධම්මා මනෝසෙට්ටා මනෝමය. එහෙම නැත්නම් මහණෙනි මනස ඇත ධර්මතා ඇත අවිද්‍යාව ඇත. අවිද්‍යාව නිසා හට ගන්නා වූ ස්පර්ශය ඇත. උන ඕන පැත්තකින් දාගෙන නැත්නම් සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං. ඒක තමයි පින්නදුනි සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ කායානුපස්සනාව කයි කයක් බැලීම. කයි කයක් බැලීම මෙන්න මේ මොහොතේ ඇතුළත කතාවට සවන් දීම. ඇතුළත කතාව දැනගන්න මේ ලෝකේ මොනම කෙනෙකුටවත් බෑ පින්නදුනි. සවන් දීමෙන් තොරව ඒක දැනගන්න පුළුවන් පළවෙනි අවස්ථාව සවන් දීම. දෙවෙනි අවස්ථාවේදී දැනගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඒව දැනගන්න තමයි දැන් මේ සතියෙන් සමාධියට සමවැදිලා මෙන්න මේක අවබෝධ කරගන්නයි මේ යන්න හදන්නේ. ඉතින් මේ චිත්ත සංස්කාර අවබෝධුණා මට ඇහෙනවා ඇහෙන එක දන්නවයි කියලා ඒ නිත්‍ය සංඥාවට යනවා නෙමේ පින්නදුනි. මෙතන ධර්මයක් නෙමේ. ඒකත් තවත් උපදේශයක් විතරයි. ඒකත් තවත් ප්‍රඥාප්තියක්. ඒකත් තවත් තමම වෙනස් වෙන එකක් විතරයි. අන්නේ වෙනස වෙනස් වෙන බව දැනගන්නම්. දැන් මේ ආ එතෙන්ට අනුගතවන්න අනුගත වුණා නම් පින්නදුනි සුදුසුකම් ලබાવી. හැබැයි කවද බණේ කියවිද කියලා මේ හැමදෙරු දන්නේ නැහැ. ඒක හෙට වෙන්නත් පුළුවන්, අනිද්ද වෙන්නත් පුළුවන්, ලබන සුවාන වෙන්නත් පුළුවන්, ලබන මාස වෙන්නත් පුළුවන්, ලබන අවුරුදු වෙන්නත් පුළුවන්. ඒ ගැන පාලනය මේ හැමදෙරුන් මේ මොහොතේ නැහැ. මේ මොහොතේ මේ විශ්වය තුල තිබුණු දේවල් මෙන්න මේ ටික තමයි කියන්නේ කියලා මේ හැමදෙරුන්ට ආව වූ පැනවිලි ටික අන්නේ පැනවිලි ටික මේ ස්වාමින් වහන්සේගේ ශබ්දවාහිනී යන්ත්‍රය හරහා ලෝකයට පැනුණා මේ මොහොතේ. ඒකයි අදි වචන සම්පස්සේ. අන්නේකයි බුදුබණේ කියන්නේ පිණුතුනි. ඉතින් මේක බුදුබණක් කියන්නේ ඒකයි. මේක මේ මොහොතේ විශ්වය තුල තිබෙනා වූ බුද්ධ මේ බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ධර්මය. මේ මොහොතේ ධර්මයාවේ ඒකයි මේක බුද්ධානුශාසනාවක්, ධර්මානුශාසනාවක්, සංඝානුශාසනාවක්. ඒක මේ සංඝයා ආරා අපු නිසා මේ මොහොතේදී සංඝානුශාසනාවක්. සා ඒක ඇතුලේ ගත යුත්තක් නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ තවත් පණිවිඩයක් පමණයි. ඒ පණිවිඩය අල්ලගන්න නෙමෙයි, ඒ පණිවිඩය අතාරින්නයි. ඒකයි දෛනිකව බණහන් වුණා, දිනපතා බණ අහන්න ඕනා, නැවත නැවත වරින් වර බණ අහන්න ඕනා, බණ අහලා බණ මෙනෙහි වෙන්න ඕනා. අන්න එතකොට මේවා තැරෙනවා. එතකොට පළවෙනි යෝනිසමනසිකාරය සංශෝධනය වෙනවා. පළවෙනි යෝනිසමන සංශෝධන සාපේක්ෂව දෙවෙනි යෝනිසමනසිකාරය සංශෝධනය වෙනවා. ඊට සාපේක්ෂව තුන්වෙනි යෝනිසමනසිකාරයවත් භාවනාව සංශෝධනය වෙනවා.
අන්තිමට දැන් අර මහත්මයා අවබෝධ කරගත්තා වගේ දැන් භාවනාව කරන්නේ දෙවනි යෝනිසමනසිකාරයේදී තුන්වෙනි යෝනිසමනසිකාරයේදී භාවනාව නෙමෙයි කියලා අන්න පින්නතුනේ එතකොටයි තේරෙන්නේ අන්න හතර පහ අතවා අවස්ථා දෙකක් තියෙනවා පියවර දෙකක් යෝනිසමනසිකාරයේ අන්න එතෙන්ට යා ගන්න පුළුවන් වෙනවා ඒ සඳහා කාලයයි අවශ්‍ය වෙන්නේ මේ පින්නතුන් මේ බණ ඇහෙනවා නම් මේ විදිහට ඒ අය මේ සෝතාපත්ති මාර්ගය තුල ඉන්නවා සෝතාපත්ති අංග තමයි ළඟ තියෙනවා ඒසයි ඒ අය බියක් ඇති කරගත් යුතු නෑ පින්නතුනි මරණ මංචකේ සහනෙ තමයි තියෙනවා හැබැයි මාර්ගය තුල නැතුව නිරන්තරයෙන් බණ ඇහෙන්නේ නැත්නම් නිරන්තරයෙන් බණ මෙණෙන්නේ නැත්නම් නිරන්තරයෙන් පළවෙනි යෝනිසමනසිකාරයේ වෙනස් වෙන්නේ නැත්නම් නිරන්තරයෙන් දෙවෙනි යෝනිසමනසිකාරයේ වෙනස් වෙන්නේ නැත්නම් නිරන්තරයෙන් තුන්වෙනි යෝනිසමනසිකාරයේ වෙනස් වෙන්නේ නැත්නම් ඒ අය මාර්ගේ නෑ ඒ බව දැනගන්න පින්නතුනි ඔන්නෝකයි මාර්ගේ ඉන්න බව තිබෙන්නා උතරතුර එනම් මෙන්න මේ මාර්ගේ ඉන්නා පින්නතුන් වෙනුවෙන් කියුණා බණක් හැබැයි කාලේ විනාඩි 20ක් පමණ වැඩිපුර ගිල තියෙන බවයි තොරතුරු වාර්තාවන්නේ. ඒසම මෙතනින් මේක නතර වෙනවා. තවත් බණක් නම් මේකට එකතු වෙලා නැහැ. හැබැයි මේ බණේ අහගත්තු අයට හැබැයි අද දිනේ නම් මේක අහන්න වෙයි 100 වාරයක්වත් පුළුවන් නම් අහලා සූදානම් වුණොත් ඒ සූදානම් වෙච්ච අය වෙනුවෙන් අන්නේ සූදානම් වෙච්ච දවසේදී මේක ඉතුරු කොටස කියවේවි. එතකන් හැබැයි මේක ඉතුරු කොටස නෙමෙයි මේකට අනු කොටස වි කියවෙන්නේ පිනදුනි. ඒකයි ධර්මතාවය. ඒක තේරුම් ගන්න නිසා ඒකට සූදානම් වෙච්ච දවසේදී පණිවිඩය දෙන්න විශ්වයට අන්නේ එදාට තමන්ට අවශ්‍ය ඊළඟ බණ කොටස ඇවි ඒ සඳහා මේ පිනුන් සියලු දෙනාටම නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන මම දැන් මෙතන මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.